සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි සූදානම් වන්නේ දහම් අසන්නටයි. දහම් අසන්නට හොඳම වෙලාව තමයි අපි වේදල්ල දහම් සාකච්ඡාව ඔබට වෙන් කර තිබෙන වෙලාව. මේ වෙලාවේදී ලෝකෙ කොහේ හිටියත් ඔබේ ජීවිතයට දහමින් සිසිලසගෙන දෙන්නට අපි සූදානමින් සිටිනවා. බොහෝ දෙනෙක් තරඟකාරී ජීවිතයක් ගෙවන්නේ දවස පුරාම දවස ආරම්භයේ සිට දවස නිමාව තෙක්ම තමන්ගේ ජීවිතයට විවේකයක් නැහැ. කයට දැනෙනා වූ වෙහෙසත් එක්ක ඔබේ ජීවිතයට සිතට විවේකයක් ගන්නට සහ සිත ශක්තිමත් කරගෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ධර්මයේ තරම් කොහෙන්වත් ඔබට ශක්තියක් නොලැබෙයි කියලා විශ්වාස කරන නිසා තමයි අද වේදල දහම් සාකච්ඡාවෙන් ඔබට අවසි කරන්නාම දහම් කාරණාව අපි ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ. අදත් ඒ විදිහෙන් පින්වත් සහභාගීත්වය ලබා දෙනා වූ මාතර මහින්ද අපේ පොඩි හාමුදුරුවන්ව අපි নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී කලම්බු ටෙලිවිෂන් නාලිකාව ඔස්සේ රටවල් 160 ගණනකට අධික ප්‍රමාණයක බොහෝ ශ්‍රාවක පින්වතුන් වෙනුවෙන් එවැකීම ලංකාව තුලත් පියෝ ටීවී තාක්ෂණය ඔස්සේ මේ දහම් සාකච්ඡාව නරඹන පිරිස වෙනුවෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුල භාග්‍යවතුන් වහන්සේගේ වටිනා ධර්මයක් සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලැබීම ඉතාමත්ම සතුටින් මේ වෙලාවේ අපි සිහිපත් කරන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ප්‍රමාණී කරන්නට බැහැ. අප්‍රමාණෝ ධර්මයක් මේ ධර්මස්කන්ධ තුල අඩංගු වෙලා තිබෙනවා. ඉතින් ඒකේ පුංචිම පුංචි මාතෘකාවක් ඔබත් එක්ක මේ විදියට සාකච්ඡා කරන්න ලැබීම දේශකේ වශයෙන් අපට ලබන්න පුළුවන් විශාල ආනිසංසයක් ලබන්නට පුළුවන්. මොකද මේ කලම්බු ටෙලිවිෂන් නාලිකාව ඔස්සේ විශාල පිරිසක් මේ දහම් සාකච්ඡාව විශේෂයෙන්ම වේදල්ල දහම් සාකච්ඡාව ශ්‍රවණය කරනවා නරඹනවා කියලා අපි තාමත්ම හොඳින් දන්නවා. ඒ නිසා එවන් වැඩසටහනක් ඔස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බිදක් ඔබට දේශනා කරන්නට අපට අවස්ථාව ලැබීම තාමත්ම පුණ්‍ය කටයුත්තක් හැටියට සිහිපත් කරන්නට ඕන. ධර්මයේ තරම් කල්යාණ මිත්‍රෙක් අපේ ජීවිතවලට තවත් කොහෙන්ද? අපි විශ්වාස කරනවා අපේ ජීවිතයට දහමින් ආලෝකය සහගන්නට මේ හෝරා එකහමාරක කාලය අපේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් වෙයි කියලා. අපි පසුගිය සතියේ කතා බහට ලක් කළේ දානය පිළිබඳව. දානය පිළිබඳව කතා කරද්දී බුදුදහම සහ බෝසත් චරිතය තුළත් බෞද්ධ සාහිත්‍ය තුළත් දානයට හිමිවන්නේ උසස්ම ස්ථානයක්. ඉතින් එවන් වටිනාකමක් ඇති දානය පිළිබඳව ඒ කාරණා පසුගිය සතියේ කතා කළා සේම තවත් ඉදිරියට යන්නට අපි කතා කරන්නට සහ අපි ඉදිරියට යන්නට සූදානම්. ඉතින් දානය පිළිබඳව ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේගෙන් කතා කරලා විමසන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. දහම් ගැටලු වලටත් අපි පිළිතුරු ලබා දෙන්න සූදානම්. අපේ දුරකථන අංකය 0.0094 112 511 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන්. අපි හඳුන්නේ අපි පසුගිය සතියේ කතා කළේ ඒ දානය කියන මාතෘකාව පිළිබඳව පසුගිය සතියේ කළ විග්‍රහය පිළිබඳව කෙටි සාරාංශයක් ඔබ වහන්සේගෙන් මම ප්‍රථමයෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් ගයන් මහත්මයා, අපි ගිය සතියේ වැඩසටහන තුලින් දානය කියන මාතෘකාව ඔස්සේ පුංචි ආරම්භයක් ලබා ගත්තයි කියලා හිතෙන්නේ මට. ඒ අවස්ථාව තුළ අපි යම් ප්‍රමාණයක් කතා කළා පෞද්ගලික දානය පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ, ඥාන සම්ප්‍රයුක්තව දානයක් පූජා කරනකොට මොන වගේ චේතනාවක් පිහිටුවා ගන්න ඕනද, ඒ වගේම ඒ පෞද්ගලික දාන කියන්නේ මොනවද, ඒවෙන් ලැබෙන ආනිසංස මොනවද, ඒ වගේම කාලයකට කොහොමද දානයක් දෙන්නේ, කාල දානය ඔස්සේ අපි කරුණු කතා කරා. ඉතින් ඒ වගේම අපි එදායේ සාකච්ඡාව අවසන් කළා ඉතාමත්ම වටින තැනකට තවත් ආරම්භයක් ලබා ගැනීමට. ඒ තමයි ගයන් මහත්මයා අපෙන් විමසුවා අවසාන පැනයක් හැටියට අපිට මතකයි, සාංගික දානියක් දෙන්න නම් විශේෂයෙන්ම විදේශගතව සිටින බොහෝ පින්වතුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා සාංගික දානයක් දෙන්න අවම ස්වාමින් වහන්සේලා 5 නමක්වත් ඕන. එහෙම නැත්නම් උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් එක 6 නමක් ඕන.
එතකොට ගොඩක් වෙලාවට විදේශගතව සිටින බොහෝ ශ්‍රාවකීන්ට මේ අවස්ථාව ලැබෙනව හරි අඩුයි. ස්වාමීන් වහන්සේලා බොහෝම කිහිප දෙනෙක් තමයි ඒ රටවල් වලට වඩින්නේ. ඒ වැඩම කළත් එකටම ඉන්න පිරිස ඉතාමත්ම අඩුයි. එතකොට මේ වගේ පරිසරයක් තුළදී ස්වාමීන් වහන්සේලා එහෙම හොයාගන්න බැරුව දන් නොදෙන පිරිස සමාජයේ ඉන්නවා. එහෙමයි. ඒ වගේ පිරිසට අපි පුංචි කාරණාවක් හැටියට එක මතු කරා සාංගික දානයකට කොච්චර ස්වාමීන් වහන්සේලා ප්‍රමාණවත්ද කියලා. ඒක අපි මූලාශ්‍ර ග්‍රන්ථයත් ඉදිරිපත් කරමින් සිහිපත් කරා මජ්ක්‍ධිම නිකායේ තියෙන දක්ඛිනී විභංග සූත්‍රයේ දැක්වෙන ඒ සාංගික දාන ක්‍රම හතක් තියෙනවා. ඒ ක්‍රම හතේදී භාග්‍යවතුන් වහන්සේ අට කතාවේ පෙන්වලා දීලා තිබෙනවා. තමන්ට ලැබෙන උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් කියලා යම් කෙනෙක් සතුටු වුණොත් සෝමනස සහගත සිතක් උපදවා ගත්තොතින් එතනදිම ඒ දාණය පෞද්ගලික දානයක් වෙනවා. මම දුන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට කියලා හිතුවොත්. තවත් කෙනෙක් කිව්වොතින් මම දුන්නේ මට අනේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරුව සාමණේරයන් වහන්සේ නමක් ලැබුණයි කියලා හිතලා දාණය දුන්නොත් එතනදි දාණය පෞද්ගලික වෙනවා. සිතන්නට ඕන මේ සංඝරත්නයෙන් එක නමක් අපි ලබා ගත්තේ. ඒ සංඝරත්නයෙන් එක නමක් ලබා ගත්තම ඒ සාමණේරයන් වහන්සේ නමක්ද, එහෙම නැත්නම් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්ද, බාල ඒ කියන්නේ ප්‍රඥාවෙන් අඩු කෙනෙක්ද, පඬිත කෙනෙක්ද, එහෙම නැත්නම් සිල්වන්ත කෙනෙක්ද, දුසිල්වන්ත කෙනෙක්ද, මේ වගේ ભેද කරන්නේ නැතුව ඔය කියන කවුරු හම්බුණත් හිතන්නට ඕන මේ මට සංඝරත්නයෙන් එක නමක් ලැබුණේ. එහෙම නැත්නම් සංඝරත්නයෙන් 10 නමක්, සංගරත්නින් පස් නම තමන් වඩින ස්වාමීන් වහන්සේලා හිතන්න ඕන සංගරත්නින් ලැබුණා කියලා. අපි එකට පුංචි නිදසුනක් ගයන් මහත්මයා සිහිපත් කළා. දැන් අපි දන්නවා ලංකාවේ ඉන්න මේ පුරවැසියෙක් කිසියම් මො පුරවැසියෙක් ජනමත විචාරයකින් ජනාධිපති බවට පත් වෙනවා. එහෙමයි. එතකොට දැන් මම කියන්න හදන එක ස්වාමීන් වහන්සේ නමකට දුන්නයින් පස්සේ කොහොමද සාංගික වෙන්නේ කියලා. එතකොට ඒ ජනමත විචාරයෙන් පුරවැසියෙක් ප්‍රධාන පුරවැසියා එහෙම නැත්නම් ජනාධිපති බවට පත් වුනාම ජනාධිපති ලෙස දිවුරුන් දුන්නම ඒ පුද්ගලයා කරන එතුමා කරන සෑම දෙයක්ම ගැන් මහත්මයා මේ රටට බලපානවා. දැන් අපි ගමු විදේශ රටකින් ණයක් ගන්නවා. එහෙමයි. විදේශ රටකින් ණයක් ගත්තම ඒ ගන්න ණයේ ණයකරුව වෙනවා අපි. රටවැසියා. එතකොට දෙන්නේ කාටද? අපි ගිහිල්ලා විදේශ රටේ ගිහිල්ලා නැහනේ. කෝ අපිටත් දෙන්න කිලිල්ල නැහනේ. හැබැයි සමහර වෙලාවට සමහර මිනිස්සු දන්නෙත් නෑ කීයක් ගත්තද කියලා. හැබැයි ගෑන් මහත්මයා මේ ලංකාවේ සෑම පුරවැසියෙක්ම ඔය කියන රටවල් වලට ණය. කිසියම්ම මුදලක් නෑ. ඒතර අපි ගත්තු ණයක් නෙවෙයි. ගත්තේ කවුද? ප්‍රධාන පුරවැසියා. ජනාධිපතිතුමා ගත්තේ. හැබැයි ඒකේ නියෝජිතය කවුද අපි? අපිත් ණයකාරය වුණා අර අපේ නියෝජිත භාවයෙන් ගත්තු නිසා. එතකොට දැන් ඊතෝම පෞද්ගලිකව ණයක් ගත්තොත් පෞද්ගලිකව ගෙවන්න ඕන. රට වෙනුවෙන් ගත්තොත් රටේ පිරිස ගෙවන්න ඕන. අන්න එතකොට එක ස්වාමින් වහන්සේ නමකට දුන්නයින් පස්සේදී ඒ දාණය එතනදි හිතන්න ඕන මම සංඝරත්නයෙන් එක නමකට මේ දෙන්නේ. අපේ හඳුරු මේ විග්‍රහ කරන්නේ මේ පෞද්ගලික දාණය සහ සාංගික දාණය අතර වෙනස. එහෙමද අපේ හඳුරු? එහෙමයි. ඔ දැන් අපි නේ ඉතින් මම පොඩි කාරණාවක් ඉදිරි විශේෂයෙන්ම හිතන්න ඕන මේ දැන් සාංගික දැන් අපි එදා අවසාන අවස්ථාවට ආවා සාංගික දානයකදී මොන වගේ චේතනාවක්ද පිහිටුවා ගන්න ඕන? එහෙමයි. අපි සමහරලාට හිතුවොත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ලැබුණා, සාමණේරයන් වහන්සේ නමක් ලැබුණා, මේ බාල ස්වාමීන් වහන්සේ නමක්, එහෙම නැත්නම් මහාචාර්ය හාමුදුරුවෝ කෙනෙක්, එහෙම නැත්නම් පෘථග්ජන හාමුදුරුවෝ කෙනෙක්, එහෙම නැත්නම් රහතන් වහන්සේ නම. අන්න ඒ වගේ හිතුවොත් ඒ දාණය පෞද්ගලික වෙනවා. නමුත් හිතන්න ඕන මොකද්ද? කවුරු හම්බුණත් ඔය කියන පිරිසෙන් කුමන ස්වාමීන් වහන්සේ නමක් ලැබුණා. එතරදි හිතන්න ඕන මට මේ ලැබුණේ සංඝරත්නයේ එකම. අරයකට පුංචි උදාහරණයක් තමයි ගෑන් මහත්මයා මම දුන්නේ රටේ කවුරු හරි කෙනෙක් මේ සාංගික වෙන්නේ කොහොමද කියන එක. රටේ කවුරු හරි කෙනෙක් ණයක් ගත්තොත් රට වෙනුවෙන්. එතකොට මුළු රටේම ණය මිනිසු ණයකාරය වෙනවා. එහෙමයි. ඒ වගේ එක ස්වාමීන් වහන්සේ නමක් කට දානයක් පූජා කරොත් සංඝරත්නය වෙනුවෙන් මුළු සමස්ත සංඝරත්නියට මේක බලපෑම තියෙනවා. එතකොට අර ඊතරදී අපිට හිතන්නට ඕන දැන් අපි ගෑන් මහත්මයා හිතන්න මෙන්න මෙහෙම මම අර එදත් සිහිපත් කළ අවසානයේදී අපිට කැමතිද අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඉඳලා මේ අතීතයේ හිටපු සියලු හාමුදුරුවෝ අපිට ගෙදරට වඩම්මල දානයක් දෙන්න තියෙනවනේ.
එතන අද වර්තමානයේ නිකමට හිතන අද ලංකාවේ අද ලෝකයේ ඉන සියලුම ස්වාමීන් වහන්සේලා එක තැනකට වඩම්මල දානෙ දෙන්න අපි කැමති නැද්ද කොච්චර කැමතිද නමුත් කරන්න බෑ බැරි නෑ පුළුවන් කොහොමද කරන්න පුළුවන් එක ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල හිතනවා මම සංඝරත්නයට දානීය පූජා කරනවා ඒ සංඝරත්නයට දානීය පූජා කරයින් පස්සේදී ඇත්තටම ඒ දානීය සාංගික දානයක් හැටියට පූජා කරන්න පුළුවන් අපි එදා වැඩසටහන අවසන් කරේ උන්වය ප්‍රශ්නේදී මට හිතෙනවා අපිට ඕකම දිගුවක් හැටියට අරගෙන යන්නට පුළුවන්කමක් ලැබෙයි කියලා අපේ හඳුරන්නේ ඔබ වහන්සේගේ විග්‍රහයත් එක්ක අපට පැහැදිලි වන්නේ අපට බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ මහා සංගරුවන අපේ නිවසට වැඩියාක්මින් සතුටකින් යුතුව මහා සංගරුවන වෙතයි මේ දානේ පිරිනමන්නේ කියන සිතුවිල්ලත් එක්ක යම් කෙනෙකුට දානයක් පිරිනමන්නට පුළුවන් නම් ඒ ඉතාමත්ම වටිනා කාරණාවක් විදිහට අපේ හඳුරන්නේ අපි තව ටිකක් ඉස්සරහට යමු දානේ පිළිබඳව කතා කරද්දී එහි ප්‍රායෝගිකත්වයේ පිළිබඳවත් අපි කතා කළ යුතුමයි එහි තිබෙනා වූ කුසලානිසං සෙන් වගේම ප්‍රායෝගිකව අපේ ජීවිතයට උදා කරගන්න පුළුවන් දේවල් පිළිබඳව විමසද්දී පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ලා දානයක් කොහොමද හරි හැටි දෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අද වේදන දහම් සාකච්ඡාවේදී අපේ හාමුදුරන්ගෙන් අපි විමසන්නට කැමතියි. එහිදී ඔබ වහන්සේගෙන් මම මුලින්ම විමසන්නට කැමතියි අපේ හාමුදුරනේ දානයක් සාංගික කරන විට අපි වාක්‍යයක් පවසනවා. මේ වාක්‍ය පවසන එක අප විසින් කළ යුත්තක්ද එහෙමත් නැත්නම් ස්වාමින් වහන්සේගේද සහය ඇතිවකල යුක්තක්ද කියලාත් මම මේ වෙලාවේදී ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. ඔව් ඇත්තටම ගයන් මහත්මියක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ඕක කියන්න තියෙන්නේ දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු ඔන්න ඔබතුමා මට කිසියම්ම පිරිකරක් අරගෙන ආවා. එහෙමයි. ඒ පිරිකර අරගෙන ආවයින් පස්සේදී ඔබතුමා මට ඒ පිරිකර මේ පූජා කරන්න නැතුව දැන් අතේ තියාගෙන ඉන්නවා. අතේ තියාගෙන ඉන්නකොට දැන් මම ඉන්නවා බලාගෙන ඉන්නවා ඉන්නවා දැන් නැතුවට දැන් දේ දැන් නැතුවට දැන් දේ කියලා. එහෙමයි. දැන් නැති වෙනවා වගේ වෙනකොට මම ඉතින් කියනවා ගයන් මහත්මයා ඔබ මටද ගෙනාවේ පූජා කරන්න කියලා. අර ස්වාමින් වහන්සේ නමක් සාංගික වාක්‍ය කියද්දී අපි දන්නවා ඉමං බික්කං බික්කු සංගස දේම. එහෙමයි. මෙම භික්ෂාව මහා සංඝරත්නයට පූජා කරමි. එතකොට දැන් එතනදී ගයන් මහත්මයා ස්වාමින් වහන්සේ නමක් ඔය වාක්‍ය කියවන්නේ දායකයාගේ පහසුව පිණිස. දායකයාගේ පහසුව පිණිස තමයි කියවන්නේ. නමුත් ඔය වාක්‍ය කියවන්න ඕන දායකයෙන්. හරිනම්. හරිනම් කියවන්න ඕන දායකයෙන්. අර සාමාන්‍යයෙන් අර දායක පක්ෂයට අනුග්‍රහයක් පිණිස කියවවනවා. මෙහෙම තමයි කියවන්න ඕන කියලා. නමුත් මම හිතනවා දැන් ඕක ওই විදියට කරගෙන ඇවිල්ලා දැන් ඕක සම්ප්‍රදායක් වෙලා. මං හිතන්නේ නොදන්න අයට පැහැදිලි කරන්න තමයි මේ කාරණාව මුලින්ම සිද්ධ කරන්නට ඇත්තේ. නමුත් මේක දැන් අපිට පුරුද්දක් හැටියට මේ වාක්‍ය අපේ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ ගිහියා කියන ආකාරයක් තමයි අපි ඇතැම් දිවස්වලදී දකින්නේ අපේ හඳුරන්නේ. ගොඩක් වෙලාවට ගෑන් මහත්මයා ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ වාක්‍ය සැබවින්ම සිහිපත් කරන්න ඕන දායකයෙක්. එහෙමයි. මම මේ දැන් අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් ගිහිල්ලා දුන්නෙන් පස්සේදී මේ මම මේ ඔබතුමාට මේ අපිතුම කෙනෙක් ගිහිගෙන තව ගිහිගෙන කොට දෙනවා කියලා මම මේ ඔබතුමාට මේ හොඳ ඇඳුමක් ගෙනාවා හොඳ ටී-ෂර්ට් එකක් ගෙනාවා කියලා දෙනවා එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ වාක්‍ය කීම මම අපි සංඝරත්නයට දානයක් පූජා කරනවා එතකොට මේ තිබෙන්නා වූ මේ භික්ෂාව සංඝරත්නය උදෙසා පූජා කරනවා එතකොට සංඝරත්න උදෙසා පූජා කරනවායි කියන්නේ දැන් දෙනවා කියන කෙනා කරන්න ඕන දෙන දායකයනේ එතකොට දායකයා දීමේදී ඒ පුද්ගලයා ඒක අර වාක්‍ය කියන්නට ඕන. එතකොට දැන් මෙහෙමයි වාක්‍යයක් සාමාන්‍යයෙන් අර කියන්නේ දැන් අපි මල් ටිකක් අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජාව කරද්දී අපි පූජේමි බුද්ධං කුසුමේන නේන කියන ගාතාව කියව යුතුම නෙවෙයි. එතනදී අපි ඒක සාමාන්‍යයෙන් අර කියන්නේ ඒ ලොකු මේ චේතනාවක් හිතේ පිහිටුවාගෙන. නමුත් දැන් අර ඕක තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ඔවගේ දේවල් ගයන් මහත්මය අර අර්ථ නොදැනගෙන කරනකොට ගොඩක් වෙලාවට වරදිනවා. අපි වෙන දවසක එක විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන ගාතාවල් උච්චාරණය කරනකොට අර්ථ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා උච්චාරණය කරන ස්වභාවය. එතකොට දැන් සාමාන්‍යයෙන් අද කාලේ වෙලා තියෙන්නේ අර පුරුද්දට කියන වාක්‍ය ඔහේ කියවනවා.
ඒ පුරුද්දට කියන වාක්‍ය ඔහෙ කියද්දි මේක කියන්නේ ඇයි මොකද්ද මේකේ අර්ථය දැන් සමහරවට අපි හිතමු මල්ටික පූජා කරනකොට පූජ්‍ය මේ බුද්ධං කුසුමේන නේන කියන ගාතාව කියලා මල්ටික පූජා කරනවා එතකොට ඒ වාක්‍ය කියද්දි යාගේ මනසට එන්න ඕන මම මේ මල්ටික පූජා කරනවා ඒ අර්ථය එයාගේ හිතට එන්න ඕන මේ මල් වගේම මගේ කයත් වෙනසී යනවා ඔය කියන චේතනාව එතනදී යාගේ හදවතට එන්න ඕන අනිත්‍ය සිතුවිලි අනිත්‍ය සිතුවිලි නමුත් එතනදී ගොඩක් වෙලාවට බොහෝ දායක පක්ෂයට මම දකින දෙයක් තමයි ගැන් මහත්මයා එම අර්ථයක් විමසගෙන ඒ කාරණය සිහිපත් කරන හරි අඩුයි මොකට ගොඩක් උදාහරණ කියන්න පුළුවන් දැන් අපි ගත්තොත් පිටිපිසෝ ගාතාව තියෙනවානේ අපි දන්නම එකක් ගමු इतिपिसो गाताव सज्जहायना करादि गायन महात्म्या गुडक्कय कियन देयक तमाय ओय एक तनकदि तियेनवा सत्ता देव मनुस्सानं बुद्धो भगवा कियला ओतनेदि गुडक्कय उच्चारणे करन्ने सत्ता देव मनुस्सानं कियला देन बलमु ओके अर्थय मोकक्द कियला सत्ता कियन्ने सत्त्वयो एहेमयि देव मनुस्सानं कियन्ने देव मिनिस्सु देन वाक्य निकम हदला गत्तोतिन සත්වයෝ දෙව් මිනිසුන් අර්ථයක් තියනද ගැන් මහත්මයා? ඒ කියන්නේ දෙව් මිනිසුත් සත්වයෝ බවට පත් වෙලා. ඔව් ඉතින් කිසිම අර්ථයක් නැහැ නේ මේකේ. සත්වයෝ දෙව් මිනිසුන් අර්ථයක් නැහැ නේ. අන්න බලන්න එක අකුරක උච්චාරණ මාත්‍රයේ වෙනසක් නිසා ගැන් මහත්මයා අර්ථය වෙනස් වුණා. වාක්‍ය විකෘති වුණා. ඒ වාක්‍ය හරියට උච්චාරණය කරන්න ඕන සත්තා නෙවෙයි සත්තහ. අවසානයේදී මහ ප්‍රාණ තයන් උච්චාරණය වෙන්න ඕන. සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවා එතකොට සත්තහා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ අන්න අර්ථය හරියට එනවා දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු වූ දැන් අපි සාමාන්‍යයෙන් කියන ක්‍රමයෙන් වෙන්නේ මොකද්ද දෙව් මිනිසුන්ට සත්‍යෝ වූ අර්ථයක් නැහැ එතන නමුත් අර්ථය එන්න ඕන කොහොමද දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු සත්තහා දේව මනුස්සානං අන්න ඒ වගේ අර පුංචි වචන වලින් ගොඩක් වෙලාවට ගැන් මහත්මයා අර්ථ වෙනස් වෙනවා. මෙන්න මේක අපි මේ මේ කාරණාව අමතර කාරණාවක් හැටින් මතු උනේ. දැන් ඔය දේවල් කරද්දී ගැන් මහත්මයා අපි අර ගිය සාකච්ඡාවේදීත් කතා කරා මේ ඥාන සම්ප්‍රයුක්ත භාවය අනිවාර්යම තියෙන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ මම මේක කරන්නේ මොකටද? දැන් අපි ගාතාව කියද්දී සමහරලට මම ඔය ගෙවල් වල එහෙම දැකලා තියෙනවා ගැන් මහත්මයා මේ ඔහොම ගාතා කියනකොට. දැන් අපි ගමුකෝ මේ පැංගවඩන වෙලාවට එහෙමයි. අනේ පැංගවඩනේ අපි කියනවා ආකෝ දැන් ඥාතිටි එකතු වෙලා පැංගවඩන සූදානම් වෙන්න. සූදානම් වෙන්න කියලා කියනකොට මේ ආ දැන් හරි ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදී දායක කට්ටියන් ටට්ටක් ගාලා ඇවිල්ලා ඉන්න ඥාති දරුවෝ කට්ටිය ඔක්කොම වාඩි වෙනවා. වාඩි වෙලා ඉදම් මේ ඥාතිනම් හෝතු කො ලොකු පුතා නැණි මෙතන. ඊටසේ ආයිමත් අනික් කටි දැන් සුකිතා හොන්තු ඥාතියෝ කියලා කීලා ඉඳවන ආයි මියා පටන් ගන්න ඉදම් මේ ඥාතින කුවානේ ටක් ගාලා ඉන්න කියන කුළු කුපුතාට ගාතාව විතියා ගාතාවේ අර්ථය තුන් හිතකවත් නැහැ එතකොට ගයන් මහත්මය වෙන්නේ අර ඒ පුද්ගලයා කරන දේ අර්ථ විරහිත වෙනවා එහෙමයි මම කියන්නේ මේ දේවල් කරද්දී ගයන් මහත්මය අපි හිතන්නට ඕන මොකද්ද මේකේ කරන එකේ අර්ථය ඇයි අපි මේ දේවල් කරන්නේ ඇයි අපි මේ දේවල් කිරීමේ මොකද්ද අපි ලබන ප්‍රතිඵලය? අන්න එතකොට තමයි අපි අර ගිය සාකච්ඡාවේ සිහිපත් කළේ ඥාන සම්ප්‍රයුක්ත භාවයට එන්නේ. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මේ වාර සාම්ප්‍රදායනුකූලව කරගෙන ඉනවා. අර බට ඕකට හොඳ කතාවක් මතක් වෙනවා ගෑන් මහත්මයා කාලේ වේලාව නැතුණ චුට්ටක් මේක කියන්න හිතුණා. මතක් වෙච්ච වෙලාවේ අර සොසේජස් එකේ කතාව. අර එක්තරා තරුණ යෝලක් හිටියලු මේ තරුණ යුවළ දවසක් තමන්ගේ නිවසේ සොසේජස් හදනවා. ඉතින් මහත්තයා දවසක් අහනවා නෝනගෙන් සොසේජස් හදන දිහා දැකලා නෝන සොසේජස් එක හදද්දී සොසේජස් එක දෙපැත්තෙන් පොඩ්ඩක් කපනවා. එතකොට මහත්තයා අහනවා ඇයි ඔයා සොසේජස් එක දෙපැත්තෙන් කපන්නේ? නෝන කියනවා සොසේජස් හදන ක්‍රමය මේකයි. හේතු නම් මම දන්නේ අපි අම්මත් සොසේජස් හදන්නේ මේ විදිහට. ඒ කියන්නේ අම්මගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. අම්මගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ දවසක් නැන්දම්මගෙන් අහනවා මහත්තයා ගිහිල්ලා නැන්දම්මගෙන් අහනවා ඇයි අම්මේ සොසේජස් හදද්දි දෙපැත්තෙන් කපන්නේ? ඒ වෙලාවේ නැන්දම්ම කියනවා පුතේ සොසේජස් හදන ක්‍රම ඒකයි. දෙපැත්තෙන් කපලා තමයි සොසේජස් එක හදන්නේ. හේතු නම් මම දන්නේ අපි අම්මත් සොසේජස් හදන්නේ මේ විදිහට. ඒ කියන්නේ දැන් පරම්පරා දෙකක් ගිහිල්ලා.
ඊළඟට දවසක් මේ ආච්චි අම්ම මුණ ගැහෙනවා ආච්චි අම්මගෙන් අහනවා ඇයි ආච්චි අම්ම මේ සොසේජ් හදද්ද දෙපැත්තෙන් කපන්නේ ඒ වෙලාවේ ආච්චි අම්මා කියනවා පුතේ අපේ කාලේ තමයි ඉස්සල්ලාම ওই සොසේජස් කියන වර්ගේ ලංකාවට ආවේ ඒ කාලේ ඉතින් අද වගේ ඔය ඇඟිල්ලක් තරම් පොඩි ඒවා නෙවෙයි ලොකු සොසේජස් එකක් ආවේ ඕක ගෙනල්ලා මම ගෙදර හදනවා හදනකොට මගේ ගෙදර තිබුණු තාච්චිය අර සොසේජස් එකට වඩා පොඩි එතකොට අර ආච්චි අම්මා සොසේජස් එක දෙපැත්තෙන් කපලා තියෙන්නේ ඇයි තමන්ගේ තාච්චියේ ප්‍රමාණයට සොසේජස් එක දාගන්න ඕන නිසා දැන් ඕක බලාගෙන හිටියා කවුද දුව දුව එයා හිතුවා හා සොසේජස් හතද දෙපැත්තෙන් කපන්න ඕනේ ඒක බලාගෙන හිටියා යාගේතුව එයාත් හිතුවා හා සොසේජස් හතද දෙපැත්තෙන් කපන්න ඕනේ ඔක දැන් අර විමසපු නැති නිසා පරම්පරා ගණනාවක් ගියා අර්ථයක් දන්නේ නැහැ. ඇත්තටම ගොඩක් වෙලාවට මිනිස්සු ගෑන් මහත්මයා පින්කම් කරද්දි මම ওই අඩුපාඩු හරියට දකිනවා. ඒ ඇයි මේ දේ කරන්නේ මොකද්ද මේකට හේතුව ඕනෑම දෙයක් කරනකොට ගෑන් මහත්මයා හේතුවක් තියෙනවා. එහෙමයි. මොකක් හෝ කුමන හෝ හේතුවක් ඒකට තියෙනවා. එතකොට හේතුවක් නැතුව අර්ථ විරහිතව මේ බුදුදහමේ කිසිම දෙයක් ගෑන් මහත්මයා සාකච්ඡා කරන්නේ නැහැ. කිසිම දෙයක් කතා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සිහිපත් කරන්නේ මේ මේ දානේ කියන කාරණාවේ විශේෂම අද විශේෂ කාරණාවක් මේ සාකච්ඡා කරන්නේ අපි කරන දෙයක් කරද්දී ඒ දේ කරන්නේ ඇයි? මොකද්ද මේකෙන් අපට ලැබෙන ප්‍රතිඵලය? අපි ගිය සාකච්ඡාවේදී කිව්වන ගෑන් මහත්මයා තමන් පෞද්ගලිකව දානයක් දෙද්දී ඒ කියන්නේ සතෙකුට බත් පිඬක් දෙදි හිතන්න ඕන. මම ආත්ම 100කට ආහාර එකතු කරගත්තා. ඔබ හන්සේ සඳහන් කළා ඉඳුල් වතුර විසි කරත් ඒ පිළිබඳවත් අපි සිටිය යුතුයි කියලා. අපිට ලැබෙන අඩුම ආනිසංස ලැබෙන දානීය තමයි ඉඳුල් වතුර විසි කරනකොට සිතනවා නම් මේ දානෙන් මට මේ 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 වතුර ටික සත්වේකුගේ කුසකට ආහාරක් වේවා කියලා හිතන්න ඕන. එතකොට ඒ වගේ හැම දෙයක්ම අපි දැනගන්න ඕන. කොච්චර ප්‍රමාණයකට ලැබෙනවද? කොච්චර ප්‍රමාණයක් ආනිසංස ලැබෙනවද? මොකද දැන් ඕක හිතන්න ඕන සමහර වෙලාවට දැන් අපි හිතමු මේ ඇතැම් පිරිස් දාන වර්ග කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් සමහර අය කියනවා මේ භික්ෂුන් වහන්සේලාට දෙනවට වඩා ගොඩක් මට හිතෙනවා පින් සිද්දෙනවා මේ මහල් නිවාසයකට දෙන එක. ඇයි එහෙම ප්‍රකාශයක් කරන්නේ අර පුද්ගලයා අර දානීය සම්බන්ධව ආනිසංස පක්ෂේ නොදන්නා කම නිසා එතකොට දැන් අන්නේ ඒ වගේ ඥාන විප්‍රයුක්තව ගොඩක් වෙලාවට මිනිසු පිංකම් කරනවා එතකොට ඒව ගොඩාක් වෙලාවට දැන් මහත්මයා සංසාරයට බලපානවා දැන් අපි මෙතනදී ඔබතුමා අරනගු ප්‍රශ්නේ තමයි සාංගික දානීය වාක්‍යයක් කියද්දී ඒ වාක්‍ය කියන්න ඕන හාමුදුරුවෝද නැත්නම් ගිහි අයද එහෙමයි ඇත්තටම ගෑන් මහත්මයා එක කියන්න ඕන ගිහි අය ගිහි පාක්ෂිකයන්නේ වාක්‍ය කියලා ස්වාමීන් වහන්සේට දානීය සාංගික දානයක් හැටියට පූජාව කරන්න ඕන. එතකොට දැන් ඕක අපි දකින්නවා ගෑන් මහත්මයා ඔය බුරුමේ රටේ එහෙම. බුරුමේ රටේ ඊළඟට තායිලන්තේ වගේ රටවල් වල ඔය සමහරවිට මේ වීඩියෝ දර්ශන පවා ඔය අන්තර්ජාලයේ තියෙනවා ඊ රටවල් වල දාන පින්කම් කරන වීඩියෝ දර්ශන. ඒවයි තියෙනවා ගෑන් මහත්මයා මේ වාක්‍ය කියන්නේ කී අය? එහෙමයි. දායකින් තමයි කියන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒ වාක්‍ය කියලා දානීය සාංගික දානයක් හැටියට පූජා කරන. මොකද එහෙම කරන්නේ දැන් වාක්‍ය කියන්නේ ගෑන් මහත්මයා වාක්‍යෙම සාංගික කරනව නෙවෙයි. ඒ පුද්ගලයාගේ චේතනාවෙන් ඒක හිතනවා මම මේ සංඝරත්නයට දානෙ පූජා කරනවා. නමුත් ඉතින් වාක්‍ය කියන්නේ ස්වාමීන් වහන්සේට දැනගන්න. මොකද සාංගිකව යම් කිසි දෙයක් Tamanට ලැබුණොත් යම් විචුන් වහන්සේ නමකට ලැබුණොත් ඒක ගෑන් මහත්මයා තනිවම ස්වාමීන් වහන්සේට භුක්ති විඳින්න බෑ. මොකද ඒක පොදුවේ සංගරත්නේ. දැන් අපි අර මුල්ම උදාහරණයක් ගත්තොතින් ජනාධිපතිතුමාට යම් කිසි මුදලක් දුන්නොතින් රට වෙනුවෙන් එතුමාට පෞද්ගලිකව ඒක පරිහරණය කරන්න බෑ. එහෙමයි. ඒක පෞද්ගලිකව පරිහරණය කරන්න බැරි. මොකද ඒක රට වෙනුවෙන් දුන්න එක. එතුමාට යම් කිසි අවශ්‍යතාවයකට මුදලක් ගන්නව නම් ඒක යම් ප්‍රතිපාදන හරහා වින් කරගන්න ඕන. ක්‍රමවේදයක් ඔස්සේ ඒක වින් කරගන්න ඕන. එතකොට ඒම නැතුව කිසිම වෙලාවක පෞද්ගලික පරිහරණයකට දුන්නු ගමම ගන්න බෑ. අන්න ඒ වගේ තමයි ස්වාමින් වහන්සේ නමකට උනත් ගෑන් මහත්මයා දානයක් එහෙම සාංගිකව පූජා කරොත් ඒක යම් කිසි විනය නීතියක් තියෙනවා ස්වාමින් වහන්සේලා පිරිසක් එකතු වෙලා කර්ම වාක්‍යයක් කියලා ඒක කැප කරනවා මේ 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 කෙනාට අපි තුමු කුඩ 10ක් පූජා කරොත් ඒ කුඩ 10 අයිතිවාසිකම ඒ දහනවට නෙමෙයි
ඒ කුඩ 10 අයිතිවාසිකම තියෙන ගයන් මහත්මිය සංගරත්නියට. එතකොට සංගරත්නිය කීප දෙනෙක් වහන්සේලා එකතු වෙලා උන්වහන්සේලා අනුමත කරනවා කුඩ නැති ස්වාමීන් වහන්සේලාට කුඩ දෙනවා. සිවුරු නැති ස්වාමීන් වහන්සේලාට සිවුරු දෙනවා. මෙන්න මේ විදිහට කරන මොකද අර ඒක දැනගන්න ඕන නිසා තමයි ගයන් මහත්මයා අර විදිහට වාක්‍යයකින් ස්වාමීන් වහන්සේට කියලා පූජා කරන්නේ. අපේ හඳුනුනේ අපි දානේ පිළිබඳව බොහොම අපූර්ව කාරණා ගණනාවක් අපේ හඳුනුවන්ගෙන් දැනගන්නට අපට හැකියාවක් ලැබෙනවා බොහොම සතුටක් දැනෙනවා මේ කාරණා අපට නිරන්තරයෙන්ම විමසන්නට ලැබීම වේදල්ල දහම් සාකච්ඡාව ඔස්සේ අපි දුරකථනයත් ඔබ වෙනුවෙන් නිරුත කරලා තිනවා ඔබට තියෙන ගැටලුත් අපට ඉදිරිපත් කරන්න කියලා ඔබේ ගැටලු අතරට දානේ පිළිබඳව ගැටලු වඩාත් දානේ පිළිබඳව ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් නම් අද වැඩසටහනට ඉතාමත්ම වටිනවා කියලාත් අපි විශ්වාස කරනවා ඒ වගේම තමයි ඔබ දුරකථනයෙන් අපිට ඇමතු කරගෙන කතා කරනකොට ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා කතා කරන්න කියලත් අපි මුලින්ම මතක් කරනවා. හොඳයි අපිට මේ ඇමතු ලැබෙ ඇමතුම ලැබෙන්නේ ඉතාලි දේශයෙන් අයිබුවන් තෙරුවන් සරණයි කවුද මේ අපිට කතා කරන්නේ? තෙරුවන් සරණයි මට මහින්ද හඳුරන්ගෙන් දැනගන්න ඕනේ මේ හොඳයි අපිට කතා කරලා අපේ හඳුනේ මේ අහන්නේ ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දේව කියන වාක්‍යයේ සිංහල අරුත. ඔව් ඒක ඇත්තටම හොඳයි. ඉමං බික්ඛං මේ භික්ෂාව බික්ඛු සංඝස්ස දේම භික්ෂු සංඝයාට දෙමි. එහෙමයි. දැන් එතනදී අර එතුමේ තවත් පොඩි අමතර කාරණාවකුත් ඇහුවා ඉමං බික්ඛං සපරික්කාරං. එහෙමත් හරි. දැන් ඔක සමහරලාට එක එක විදියට ගයන් මහත්මයා භාවිතා කරනවා. ඉමං බික්ඛං ස අට්ඨ පරික්කාරං සපරික්කාරං බික්ඛු සංඝස්ස දේම. ඒ විදියට අර තමන් පූජා කරන එක. ඒ පූජා කරන එක ඒ විදිහට දැන් අපි තුන් මලගෙදරක ගියෝතින් ඉමං මතකවත්තං බික්ඛු සංඝස්ස දේම. මේ මතක වස්ත්‍රය බික්ඛු සංඝයාට දෙමි. එහෙමයි. ඊළඟට අපි තුමු අටපිරිකර පූජා කරනවා නම් ඉමං අෂ්ඨ පරිස්කාරම් බික්ඛු සංඝස දෙම. එහෙමයි. මේ අෂ්ඨ පරිස්කාරේ බික්ඛු සංඝයා උදෙසා දෙමි. අර ඒ විදිහට ඒ පූජා කරන ආකාරයට අනුව එක යම් යම් තැන්වලදී වෙනස් වෙනවා. එතකොට එතුමි විමසුවේක අර්ථය මේ භික්ෂාව අපි තුමු අටපිරිකර පූජා කරනවා. ඉමං අෂ්ඨ පරිස්කාරම් මේ අටපිරිකර බික්ඛු සංඝස දෙම. භික්ෂු සංඝයාට පූජා කරමි. ඒ විදිහට තමයි අර්ථය දෙන්නේ. හොඳයි අපේ හඳුරන්නේ අපි දානේ පිළිබඳවයි අද වේදල්ල දහම් සාකච්ඡාවෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ. මට හිතෙනවා මේ කාරණා පිළිබඳව කතා කරද්දී මේ හැම තැනකම එළඹ සිටි සිහියෙන් යුතුව අප යමක් කළ යුතුයි කියන කාරණාවත් නොකිය කියවෙනවා කියන එක. ඒ පිළිබඳවත් අපේ හඳුරන්ගෙන් අපි විමසන්නට සූදානම්. ඊට පෙර පුංචි විරාමයක් ගන්නට සූදානම් වෙන්නේ. විරාමයට පෙර මම මතක් කරන්නම් අපේ දුරකථන අංකයේ 0092-94-112-617. ඔබට ලෝකෙ කොහේ හිටියත් අද කතා කරලා මේ මොහොතේදීම මේ ඔබේ සිතේ තිබෙනා වූ දානේ පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනනම් අපේ හඳුරුවන්ගෙන් ඒ පිළිබඳව විමසන්නට හොඳම වෙලාවයි වේදල්ලෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ. එහෙමනම් පුංචි විරාමයක් අරගෙන නැවතත් වේදල්ලෙන් අපි හමු යමු. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නැවත අපි විරාමයෙන් අනතුරුව වේදල්ල දහම් සාකච්ඡාවෙන් ඔබව හමුවන්නේ. අපි ඔබට මේ දහම් සාකච්ඡාව ලෝකයටම බෙදා දෙන්නට ඒ වගේම දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කියන පින්කමටත් ඔබට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා ඔබට ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න ඒ වගේම සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන්නට ඒ වගේම ඔබේ යම් හිතවතුන්ගේ දෙමාපිය ගේ දරුවන්ගේ උපන්දිනයක් වෙනුවෙන් ඒ අයට ආශිර්වාද කරන්නට අපේ වේදල දහම් සාකච්ඡාව වෙනුවෙන් දායකත්වයක් බාරගන්නට ඉතින් ලෝකයටම දහම බෙදා දෙන ඒ වගේම ධර්මය කියා දෙන මෙවන් වැඩසටහනකට ඔබට දායකත්වයක් ලබා ගන්නට පුළුවන් නම් එහි ආනිසංසත් කොයිතරම් වටිනවද කියන එක ඔබම දන්නවා ඇති. අපි සූදානම් ඔබට ඔබේ ධර්ම ගැටලු වලටත් අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම තමයි අපි මේ දායකත්වය පිළිබඳව මතක් කරද්දී අද වේදල දහම් සාකච්ඡාවේ දායකත්වයේ ගෙන
කටයුතු කරන්නේ පොළොන්නරුවේ පදිංචි ඒ වගේම දෝහා කටාර් දේශයේ සේවය කරනු ලබන තිලකා ලියනගේ මහත්මියයි එතුමියගේ දායකත්වයෙන් යුතුව තමයි අද දහම් සාකච්ඡාව අපි මෙලෙස පවත්වන්නේ. ඒ වගේම තමයි අපි මතක් කළා 0.04 112 516 687 දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන් ඔබේ දහම් ගැටළු වලටත් අපි දුරකථන ඔස්සේ සජීවීව සම්බන්ධ වෙන හිතවතීකට තමයි අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. දෝහා කටාර් වලින් කවුද මේ අපිට කතා කරන්නේ? හොඳයි. ඩුබායි වලින් තමයි දැන් එමතුම අපිට සම්බන්ධ වෙන්නේ. ඩුබායි වලින් කතා කරන සන්ධ්‍යා මහත්මියව අපි ආයිබෝන් තෙරුවන් සරණයි කියලා වේදන වැඩසටහනට පිළිගන්න ලබනවා. ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේගෙන් නවතරයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මොකද මම වසරක් පාසා මම සාංගික දානයක් දෙනවා. ඉතින් මම හිතව ධර්මලයක් මොකද ස්වාමීන් වහන්සේලාගේ පිළිගැනීමෙන් මම මුදල් පූජා කරනවා. ඉතින් उत्तर प्रश्न භාග්‍යතුනහන්සේගේ දේශනාවට අනුව ඇත්තටම මේ මුදල් පරිහරණය කිරීම භික්ෂුවකට අකපයි. මොකද මේ ඒක මෙහෙමයි පූජාවක් භාග්‍යතුනහන්සේ එහෙම අනුමත කරන්නේ නිවන් දකින්න. දැන් ඔකේ කාරණාව තමයි ගයන් මහත්මයා යම්කිසි භික්ෂුවකට මුදල් පරිහරණය කරනකොට ඒ භික්ෂුවකට ඕනෑම පංචකාමයක් විඳීමේ හැකියාවක් තියෙනවා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පංචකාමයන්ගෙන් මිදිලා තමයි භික්ෂුවකට මේ මාර්ගේ යන්නට ඕනේ කියලා උන්වහන්සේ අනුමත කරලා තියෙන්නේ. එතකොට දැන් එතනදී අතරම දැනට අපි ප්‍රායෝගික වශයෙන් යම් යම් කරුණු අර්බුද වලට මොහොන පාලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වෙලාවට වෙලා තියෙන මුදල් පරිහරණයට යන්න. එතකොට එතනදී දැන් සාමින්හන්සේ නමකට එතනදී ඇවතක් හැටියට ඒක පණවන්නත් පුළුවන් උන්වහන්සේට ඒක ඒ කාරණාවෙන් බේරෙන්නට පුළුවන්. එතකොට අපිට දායකින් හැටියට කියන්නට පුළුවන් සාමින්වහන්සේ කෙනෙකුට දෙනවකට වඩා කැපකරුවෙකුට දෙන්න පුළුවන්. එතකොට කැපකරුව හරහා තමයි හැම දෙයක්ම හැම ගනුදෙනුවක්ම සාමින්හන්සේට කරගන්න වෙන්නේ. දැන් එතනදී භාග්‍යතුන්සේ ඒ කාරණාව දේශනා කරන්නේ යම් කෙසේ වෙලාවකදී ඒ පැත්තට ගියන් පස්සේදී භික්ෂුවකට නිවන් දකින්න බැරිනු. ඇයි? පන් දැන් මෙහෙමනේ ගෑන් මහත්මයා මට සල්ලි තිබුණු ටීවී එකක් ගන්න පුළුවා. එතකොට ටීවී එකක් ගත්තොත් මොකද වෙන්නේ? මට රූප බලන්න පුළුවා. එතකොට රූප බලන්න මේ පුළුවන්කමක් ලැබුණේ මොකක් නිසාද? අර විදියට මුදල් පරිහරණය කරන්න අවස්ථාවක් ලැබෙච්ච නිසා. ඒක වඩාත් සුදුසුයි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් ගොඩක් කාලවලට දැන් විදුලි ආධාර වශයෙන් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමකට දැන් ලංකාවේ ගොඩක් කාලයකට ගත්තාන් පස්සේ විදුලිය පරිහරණය කරන්න ඕන. වතුර පරිහරණය කරන්න. ඒකට ඒවට පන්සල් වලට කියලා නොමිලි ලබා දීමක් කරන්නේ නැහැ. යම් සහනයක් තියෙනවා විහාරාරාම වලට නොමිලි ලබා දීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට පුළුවන් අපිට ස්වාමීන් වහන්සේ වෙනුවට විදුලි ආධාර හැටියට යම්කිසි දායක මණ්ඩලයක් ආලෝක පූජාව දායක සභාවක් ඉන්නවා. අන්න ඒ වගේ තැනකට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කාර්ය වෙනුවෙන් පූජාවක් කරන්න පුළුවන්. ඒක යම් ආකාරයකට කැපයි කියලා අපිට අනුමත කරන්නට පුළුවන්. අපේ හඳුන්නේ තවත් දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා සෞදීන්. අයිබෝවන් තෙරුවන් සරණයි. කවුද මේ කතා කරන්නේ අපිට? හොඳයි කතා කරන්න. තෙරුවන් සරණයි. අපි ස්වාමීන් වහන්සේ අපේ ස්ථායි. හොඳයි ප්‍රශ්න යොමු කරන්න අපිට. ස්වාමීන් වහන්සේ මේ හොඳයි ඒ කාරණාව මේ ප්‍රායෝගික ප්‍රශ්න ඇත්තටම හරිම සතුටුයි අර ඒ වගේ ප්‍රායෝගික ගැටළු විමසන එක ගන් මහත්මයා එතනදී සිතන්නට තියෙන්නේ පාන වර්ගයක් පූජා කරනවා
පාන වර්ගයක් පූජා කරනවා කියන චේතනාවෙන් තමයි පූජා කරන්න ඕනේ. දැන් එතනදී අපි ගිය සාකච්ඡාවේදී ඔක සිහිපත් කළා. ගිලන් පස කියන්නේ බෙහෙත්, ගිලන්නෝ කෙනෙකුට දෙන ලබන බෙහෙත්. එතකොට දැන් අපි ස්වාමින්වහන්සේලා 12න් පස්සේ ලෙඩ වෙන්නේ නැහනේ. එතකොට උන්වහන්සේලාට අපි පූජා කරන්නේ රෝගී වුණොත් විතරයි ගිලන් පස. දැන් සිව්පස අදාළ වෙන්නේ එතනට. නමුත් දැන් ස්වාමින්වහන්සේ නමකට 12න් පස්සේදී අත්‍යවශ්‍යම නම් පාන වර්ග පරිහරණය කරන්න පුළුවන්. ආහාර වර්ග නැතුව පාන වර්ග පරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න එතනදී ගයන් මහත්මයා පාන වර්ගයක් පූජා කරනකොට අපි තුන් දායක කෙනෙක් පූජා කරනවා. එතකොට ඒක ස්වාමින්වහන්සේගෙන් විමසන්න ඕන. ස්වාමින්වහන්සේ මේ වෙලාවේ ඔබ වහන්සේට කුමන පාන වර්ගයක්ද කැප? එහෙමයි. දැන් අපි තුන් උන්වහන්සේට මේ වෙලාවේ පාන වර්ගයක් පූජා කරන සකසගෙන යනවා. සාමිනාංශ අපි මේ වගේ පාන වර්ගයක් හදුවා. නම කියලා පූජා කරන ඕන වඩාත් හොඳයි. සාමිනාංශ දැනගෙනුනේ වලතන්නේ. අපි තුම දෙලුම් පානය. සාමිනාංශ මේ දෙලුම් පානයක් සැකසුවා. ඔබ වහන්සේට පිළිගන්න ඕන. අන්න එහෙම පූජා කරන්න ඕන. එතකොට දැන් මේ වෙලාවට අර ගිලන් පසක් කියලා වුණොත් වුන් වෙන්නේ දැන් සමහර අපි ගිය සාකච්ඡාවේදීත් කිව්වා ගිලන් පස දෙලුම් ගිලන් පස හැටියට දෙන්න පුළුවන්. සමහර දෙලුම් යුෂ රෝගී තත්ත්වයන් වලට අවශ්‍ය වෙනවා. එතකොට ගිල දෙල් ලෙඩ වෙලා නැති වෙලාවකදී ගිලම්පස පූජා කරම පෞ සිද්ධ වෙන්නේ නැහැ. ඒක පවක් නෙවෙයි. අපේ දායකේ කර්මය පැහැදිලි කරා සමහර ලාවට සංසාරයේ ලෙඩ වෙනකොට ලෙඩ වෙන වෙලාවට බෙහෙත් නැහැ. ඒ කියන්නේ ගිලන් වූ අවස්ථාවකයි අපි ඖෂධ ලබා දිය යුත්තේ. මේ ඖෂධ ලබා දෙන්නේ ගිලන් වූ අවස්ථාවක නොවන නිසා ඒකේ ආනිසංසය තරම් ප්‍රබල නැහැ. ප්‍රබල නැහැ. කියන්නේ වෙලාවට අපිට බෙහෙත් ටික ලැබෙන්නේ නැති වෙනවා. මේක ප්‍රායෝගික පැත්ත. ප්‍රායෝගික පැත්ත. දැන් අපි එතනදී හිතන්න ඕන ස්වාමින්වහන්සේට අපේතුම ලෙඩ වෙලා ඉන්නවා නම් අන්න ඒ වෙලාවට ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට මේ රෝගී තත්ත්වෙන් ගිලම්පස ගෙනම් ගිලම්පස පානයක් පූජා කරනවා. නමුත් අනිත් වෙලාවට අපි හිතන්නට ඕන ඔබ වහන්සේට පාන වර්ගයක් පූජා කරනවා. එතකොට ඒ විදිහට තමයි අපි ඒ කාරණාව ඇත්තටම සකස ගන්න උන බොහොම හොඳයි ඒ කාරණාව විමසොප්පේ ඒක. මම හිතන්නේ බොහොම වටිනා ප්‍රශ්නයක් තමයි අපි විමසුවේ. මම ඒ කාරණාවත් එක්කම සම්බන්ධ කරලා අපි හඳුන්නේ මම ඔබ වහන්සේගෙන් මේ දානය පිළිබඳව අපි කතා කරන නිසා මේ තනි ස්වාමීන් වහන්සේ නමකට දෙන විට ඒ ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවක මෙන්න මේ දේවල් තිබුණොත් හොඳයි දායක මහත්මයෝ කියලා ඉල්ලන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉල්ලන දේ ලබා දීම සුදුසුද අපේ හාමුදුරනේ අපි දෙන්නේ දානයක් විදිහට? ඔව් ගයන් මහත්මයක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔක සාංගික දානයකදී ලොකු ගැටලුවක් වෙනවා. දැන් අපි පෞද්ගලිකව කිසිම දෙයක් දෙන්නපායි කියලා අපි කියනවා. එතකොට සාංගිකව දෙනකොට පෞද්ගලිකව දෙන අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් උන්වයි තැනදී. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් සමහර ලාවට කියන්න පුළුවන් අද දානෙට මෙන්න මේ වගේ දෙයක් සකසන්න. භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැන්වලදී දේශනා කරලා තියෙනවා ප්‍රණීත භෝජන ශික්ෂාපද වගේ තැන්වලදී ඉල්ලලා ගන්න එපා කියන දේවල් ඔය චීවර පටි ගහන ශික්ෂාපදයේ කියලා වෙනම පනවල තියෙනවා. සිවුරු ආදිය මේ කුලූපක දායක කෙනෙකුගෙන් හැරෙන්න, ඥාති කෙනෙකුගෙන් හැරෙන්න, අන් කිසිම කෙනෙකුගෙන් ඉල්ලලා ගන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් එතනදී විශේෂයෙන්ම සිතන්නට ඕන කාරණාව තමයි ස්වාමින් වහන්සේ නමකට අපි තුම සාංගික දානය පූජා කරනකොට දැන් ගොඩක් වෙලාවට ගිහි පාර්ශවයේ අය ස්වාමින් වහන්සේලාගෙන් ගිහිලා අහනවා මොනවද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාට අද දවසේ දානේ වෙනුවෙන් සුදුසු විමසල දන් දෙන එක හොඳයි. විචේ දාන කියන එක විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන විශේෂ මේ ආනිසංසයක් ලැබෙන දානයක් හැටියට. දැන් එතනදී අපි හිතමු ස්වාමින් වහන්සේ නමක් ඉන්නව ඔන්න දියවැඩිය රෝගයෙන් පෙළෙනවා. එතකොට උන්වහන්සේ වෙනුවෙන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔන්න යම්කිසි ස්වාමින් වහන්සේ නමක් තිස්ස කියලා ඉන්නවා කියලා. තිස්ස ස්වාමින් වහන්සේට දියවැඩිය රෝගය තියෙනවා. එතකොට ඒ වෙලාවට gedara හදනවා යම් කිසි ආහාර වේලක්. අපි තුමු කරවිල හදනවා. එහෙම නැත්නම් තෙබුකොළ හදනවා දියවැඩියා වෙනුවෙන්. එතකොට මේක හදද්දි හිතුවටින් අර මේ තිස්සහාමුදුරෝ ගිලන් වෙලානේ උන්වහන්සේට දියවැඩියාවනේ. ඒ නිසා අපි මේ උන්වහන්සේ වෙනුවෙන් තෙබුකොළ සම්බලක් හදනවා. අපි මේ හදන්නේ තිස්සහාමුදුරෝ වෙනුවෙන්. එතකොට වෙන්නේ මොකද්ද? අර ඒ චේතනාවෙන් දානය පෞද්ගලික වෙන්න පුළුවන්. එතකොට එතනදී රබුතුමා විමසපු කාරණාවන් වටිනවා කියලා කිව්වේ එතනදී ඒ පුද්ගලයා චේතනාව පිහිටුව ගන්න ඕන. මම මේ ඖෂධ දානය පූජා කරන්නේ සංඝරත්නේ ගිලන් වූ ස්වාමීන් වහන්සේලාට. එතකොට එතනදී තිස්ස කියන ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි අදාළ වෙන්නේ යම් තා ගිලන් වූ ස්වාමීන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්නවා නම්
ඒ සියලු ස්වාමින් වහන්සේලා උදෙසා මෙම දානීය පූජා කරා වෙනවා. එතකොට ආනිසංස පක්ෂය තවත් ප්‍රබලයි. මොකද එක ගිලන්නෝ ස්වාමින් වහන්සේ නමකට පූජා කරනවට වඩා සංගරත්නීව ගිලන්නෝ ස්වාමින් වහන්සේලාට එක ස්වාමින් වහන්සේ නමක් කරා දානයක් දෙන අවස්ථාවක් ලැබෙනවා. එතකොට යම් ස්වාමින් වහන්සේ නමක් කැමති දාන ආහාර වේලක් ඉල්ලුවා ඒ සකසල පූජා කරද්දී හිතන්නට ඕන අපි හිතමු ස්වාමින් වහන්සේ නමක් කියනවා කිරිබත් දෙන්න. එතකොට උන්වහන්සේ වෙනුවෙන් කිරිබත් හදනව නෙවෙයි හිතන්න ඕන දායකයා හිත පිහිටුවා ගන්න ඕන ඉල්ලන කෙනාගේ කැමැත්තට අනුව ඒ කෙනා සතුටු වෙන ආකාරයේ දානයක් පූජා කරනවා. ඒ වගේම තමයි මේ දානය මම කිරිබත් ටික දෙන්නේ සංඝරත්නයට. සංඝරත්නයට දෙනවා කියන සිතුවිල්ලෙන් පූජා කරන මොකද ওই වගේ තැන් හරි සියුම් තැන් ගෑන් මහත්මයා මොකද ওই වගේ තැන් වලදී ගොඩක් වෙලාවට ගොඩාක් මිනිස්සු අර පුංචි සිතුවිල්ලෙන් පවා විශාල ආනිසංසයක් ලැබෙන එකක් වළක්වා ගන්නට ඒ පුද්ගලයා උනන්දු වෙනවා. ඒ නිසා අර ඒ විදිහට සාමින්හන්සලා යම් කිසි විලාවකදී පෞද්ගලිකව යමක් ඉල්ලුවොත් දෙන දායකයා එය සිත පිහිටුවා ගන්න පොදුවේ සංගරත්න හැබැයි මේක සාංගික දානකදී විතරයි. පෞද්ගලිකව දෙන අවස්ථාවේදී ගැටලුවක් නැහැ. පෞද්ගලිකව සාමින්හන්සේ නමකට දානය පූජා කරනවා නම් එහෙම නැත්නම් පෞද්ගලිකව සාමින්හන්සේ නමකට යම් කිසි ආකාරයකට මොනවාම් හෝ කැපදයක් පූජා කරනවා නම් කියන්නේ ගෞරවෙන්දයක් පූජා කරනවා නම් සිවුරක් පූජා කරනවා නම් එතකොට ඒ වෙලාවට හිත පිහිටුවා ගත්තට කමක් නැහැ පෞද්ගලිකව දෙනවා කියලා. හැබැයි සාංගික දානය දෙද්දී පමණයි මේ කාරණා විශේෂයෙන්ම අදාළ වෙන්නේ. අඳුනේ මේ කාරණාවත් එක්කම ඔබ වහන්සේ මේ අවසන් වරට කියපු කාරණාව පිළිබඳවත් පොඩක් විග්‍රහ කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඒ තමයි මේ පෞද්ගලික දානීය සහ සාංගික දානීය අතර තිබෙන වෙනස මොකක්ද අපේ අඳුරනේ? ඔව් හොඳ ප්‍රශ්නයක් ගෑන් මහත්මයා. ඒකත් මේ ගොඩක් වෙලාවට උක සමාජයේ හරි ප්‍රබලව පැනනගෙන කාරණාවක්. ඇයි මේ සාංගික දාන කියන්නේ? ඇයි මේ පෞද්ගලික දාන කියලා වර්ග කරන්න කියලා? එහෙමයි. ඇත්තටම ගෑන් මහත්මයා උක හිතන්න ඕන දේ තමයි සාංගික දානයක් කියලා කියන්නේ මහා ප්‍රබල දානයක්. ඒකේ දානීය ආනිසංස පක්ෂ හිතන්නවත් බෑ. දැන් මේකට හොඳම කාරණාවක් තියෙනවා විමානවත්තු පාලියේ දද්දල්ල විමානවත්තුයේ කියන කතාවේ. එහෙමයි. මේකෙදී එක්තරා ඉන්නවා සහෝදරියන් දෙදෙනෙක්. මේ සහෝදරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම තමයි භද්‍රා. මේ භද්‍රාව ගෙදර ජීවිත කාලයේම පෞද්ගලික දාන දෙන්නේ. ඒ කියන්නේ සතුන්ට දෙනවා, හාමුදුරු නමක් ආවොතේ හාමුදුරුන්ට දෙනවා, ওই විදිහට පෞද්ගලිකවම තමයි පූජා කරන්නේ. ওই පූජාව කරද්දී මේ දාන දෙද්දී ඔය භද්‍ර විවාහ වෙනවා. විවාහ වුණාට දරුවන් නැහැ. ඒ කාලේ නීතියක් කියන්නේ සම්ප්‍රදායක් තිබුණා දරුවන් නැති වඳ කාන්තාවක් එක්ක විවාහ වුණොත් දරුවන් නොමැති වුණොත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ කාන්තාව නිසා නම් ඒ පුරුෂයාට පුළුවන් වෙනත් වූ කාන්තාවක් විවාහ කරගන්න. දරුවෙක් ලබා ගන්න අපේක්ෂාවෙන්. ඒතර පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඉතින් මේ එක බිරිඳගේ අවසරය මත කාන්තාවක් විවාහ කරගන්න අහන්දී භද්‍ර කල්පනා කරනවා වෙන කවුරුවත් ඕනේ මගේ සහෝදරියම ඉන්නවා එතුමිය විවාහ කරගන්න කියලා සැමියාට පවසනවා. ඉතින් සුභද්‍රාව විවාහ කරගත්තා. අනිත් නැගණිය නම සුභද්‍රා. සුභද්‍රා කියලා කියන්නේ දන් දෙන කාන්තාවක් නෙවෙයි. එහෙමයි. එයා එහෙම දානීය දන් දී මේ වගේ දේවල් වලට වැඩි උනන්දුවක් නැහැ. ඉතින් දවසක් භද්‍රා ගෙදර ඉන්න ගමන් බනිනවා අර සුභද්‍රාට මේ ඔය නිකන් ඉන්න එකේ මේ දානයක්වත් දෙන්න මේ ඔහොම ඉඳලා හරියක් නැහැ. ගෙනියන යන දවසට ගෙනියන්න ලැබෙන්නේ අපි කරගත්තා වූ දෙයක් පමණයි කියලා කියනවා. එහෙමයි. ඒ වෙලාවේදී සුභද්‍රා අර නැගණියගේ සහෝදරියගේ කීමත් එක්ක රේවත කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ළඟට ගිහී ලහනවා ස්වාමීන් වහන්සේ මට දානයක් පූජා කරන්න ඕන. ඒ වෙලාවේදී රේවත මහරහතන් වහන්සේ කියන්නේ සුභද්‍රාවනි මට දානයක් දෙන්න එපා සංඝරත්නයට දානයක් දෙන්න. එහෙමයි. මට නෙමෙයි දෙන්නේ සංඝරත්නයට දෙන්නේ. ඒ වෙලාවේදී ගයන් මහත්මයා අර රේවත හාමුදුරුවන්ගේ කීමට අර සුභද්‍රාව අටනමක් ගෙදරට වඩම්මල සංඝරත්නයට දානයක් පූජා කරා. භද්‍රගේ නැගණිය. භද්‍රගේ නැගණිය. ඒ දානේ විතරයි ජීවිත කාලෙම දුන්නේ. දෙන්නම කාලයක් ඇවැමේ මරණයටපත් වුණා. දැන් මම කියන්න හදන්නේ සාංගික දානය පෞද්ගලික දානය අතර වෙනස හොඳට තේරුම් ගන්න පුළුවන් කතාවක්. සහානිසංස. ආනිසංස. දැන් අර සුභද්‍ර භද්‍ර දුන්න කොච්චරද ජීවිත කාලෙම පෞද්ගලික දාන. පෞද්ගලික දාන.
හැබැයි මේ සුභද්‍රාව දුන්නේ එකම එක සාංගික දානෙයි. ජීවිතේටම දැන් පෞද්ගලික දානයක් පොකුත් දීලා නැහැ. එකම එක සාංගික දානෙ දුන්නේ. දෙන්නම වරුණ ගිහිල්ල ඉපදුනා තෞතිසා මේ ඊට උඩ තුසිත දිවි ලෝකේ සුභද්‍රාව ඉපදුනා. නැගණිය ඉපදුනා. එයා කල්පනා කරනවා මේ මගේ සහෝදරිය මට වඩා ගොඩක් පින් කරා. මම එක දානෙයි දුන්නේ. ඇය ගොඩක් දන් දුන්නා. එහෙනම් මට වඩා ඉහළ තැනක ඇති කියලා. ඔයල බලනකොට එයාට වඩා පහළ දිව්‍ය තලයක තමයි අර භද්‍රා ඉන්නේ. ඒ විලා වියනවා නැගණිය ළඟට ගිහිල්ලා කියනවා දිව්‍ය විමානෙන් බබලවාගෙන ගිහිල්ලා පෙන්වලා කියනවා මාව මතකද කියලා විස්තර කතා කරලා සුභද්‍රාවට මතක් කරලා දීලා සුභද්‍රාවගෙන් අහනවා භද්‍රා ඔබ කොහොමද ওই තරම් ඉහළ තැනකට ගියේ? මට මතකයි ඔබ දුන්නේ ජීවිතේ මෙකම එක දානෙයි කියලා. ඒ විලාවේ කියනවා මම දුන්නේ එකම එක දානෙයි හැබැයි දුන්න දානිය සංගරත්නයට. එහෙමයි. ඔබ විසින් දුන්නේ පෞද්ගලික දානිය. පෞද්ගලික දානියේ කවදාවත් සාංගික දානියේ තරම් ප්‍රමාණවන්නේ නැහැ. ධර්මයේ ඔක විමානවත්ියේ පැහැදිලි කරලම තියෙනවා ගයන් මහත්මයා. ජීවිත කාලෙම පෞද්ගලික දාන දුන්නත් එක සාංගික දානයක ඵලය ගන්න බෑ. ඒ කියන්නේ ජීවිත කාලෙම පෞද්ගලික දාන දුන්නත් එක සාංගික දානයකින් ලැබෙන ආනිසංස ගන්නට බෑ. එතකොට ගෑන් මහත්මයා හිතන්න සාංගික දානයක ආනිසංස මොන තරම් ප්‍රබලද? දැන් අපි මේ පුංචි අර සිතුවිල්ලකින් පවා පෞද්ගලික වෙයි කියන අර්ථය පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේ දහම් කරුණු පෙන්වලා දෙන්නේ. වඩින ස්වාමින්වහන්සේ කවුරු හරි වෙන්න පුළුවන්. ඒ එන ස්වාමින්වහන්සේ ගැන හිතන්න මම මේ දෙන්නේ සංඝරත්නයට. මේ දද්දල් විමානවත්වයේ කියන මේ කතාව මගේ මතක හැටියට ඔක 70 ගණන් වල පිටු අංක හැටියට තමයි ඔක සංග්‍රහ වෙලා තියෙන්නේ විමානවත්තු පාළියේ. ඉතින් මෙන්න මේක ඉතාමත්ම වටින කාරණාවක් ගෑන් මහත්මේ මේ සාංගික දානේ පෞද්ගලික දානේ තේරු ගන්න. දැන් ඔකට තවත් කාරණාවක් මට මේ වෙලාවෙන් මතක් වුණා මේ ඔය අංගුත්තර නිකායි 6 වෙනි කියන්නේ චක්ක නිපාතයේ තියෙනවා එක්තරා විශේෂ කතාවක් දාරුකම්මික කියලා සිටුවරයෙක් හිටියා ගෘහපතියේ. මේ දාරුකම්මික කියන මේ පුද්ගලයාගේම දවසක් භාග්‍යවතුන් වහන්සේ විමසන කොහොමද මේ දවස්වල උපදින දාන කාටද දෙන්නේ? ඒ වෙලාවේ කියනවා ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල අපේ ගෙවල් ළඟ ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍යයේ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා අතර සමහර අය රහත් වෙච්ච අය සමහර අය රහත් වෙන්නේ අය. එහෙමයි. දැන් උන බලන්න අද කාලෙත් ඔන්න වගේ තෝරා ගැනීම තියෙනවානේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා ගෘහපතිය ගිහි කාමභෝගී කෙනෙකුට කවදාවත් මේ විදියට මේ කෙනා රහත් වෙන්න ඉන්න අය කියලා තෝරන්න බෑ. එහෙමයි. මොකද ගිහි කෙනෙක් නිසා ඒක තෝරීමේ ශක්තියක් නැහැ. ඒ තරම් නුවණින් උසස් නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විලැස් සිහිපත් කරනවා ගෘහපතිය ආරණ්‍යවල ඉන්න පුළුවන් කෙලස් තියන අයත් කෙලස් නැති අයත් ආරණ්‍යවල ඉන්න පුළුවන්. චපලයි ඉන්න පුළුවන්, කපටියයි ඉන්න පුළුවන්, ඒ කියන්නේ ඔය කෙලතුළු අය ඉන්න පුළුවන්, ඒ විදිහට දුසිල්වත් අය ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සිල්වත් අයත් ඉන්න පුළුවන්. ඊළඟට මේ පන්සල් ගමේ තියෙන පන්සල් ගාමන්තරිකව ගමේ තියෙන පන්සලේ සිල්වත් අයත් ඉන්න පුළුවන්, දුසිල්වත් අයත් ඉන්න පුළුවන්. ඊළඟට පිණ්ඩපාතයෙන් යැපෙන අය දැන් සමහර අද කාලේ පිණ්ඩපාතයෙන්ම වළඳ ස්වාමීන් වහන්සේලාට විතරක් දෙන්න කැමති. එතකොට ඉන්නේ මේ තැන් ගොඩක් වෙලට ගෑන් මහත්මයා පෞද්ගලික වෙන දේවල් මේ දාරුකම්මික සූත්‍රේ මම මෙල මතු කරගත්තේ ඒකයි. පිණ්ඩපාතයෙන් වළඳන අය ළඟත් සමහර වෙලාවට සිල්වත් අය ඉන්න පුළුවන්, සමහරලාට දුසිල්වත් අය ඉන්න පුළුවන්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලාට නීමන්තිකව ගෙනල්ලා ළඟට ගෙනල්ලා දෙන අය අතර සිල්වත් අය ඉන්න පුළුවන්, දුසිල්වත් අය ඉන්න පුළුවන්. මේ විදිහට පාංශකෝල සී චීවර පෙරවන අය අතර සිල්වත් අය ඉන්න පුළුවන්, දුසිල්වත් අය ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ ළඟට ගෙනත් දෙන අය ළඟත් සිල්වත් අය ඉන්න පුළුවන්, දුසිල්වත් අය ඉන්න පුළුවන්. ඒ විදිහට ගෑන් මහත්මයා භාග්‍යතුන්සේ දාරුකම්මිකට කියනවා දාරුකම්මික වර්ග කරන්නේ නැතුව ඔබ දානි පූජ කරන සංඝරත්නයට. දැන් මෙහෙම දානීය මේ දාරුකම්මික සිටුවරයා ගෑන් මහත්මයා පූජ කරා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේක උපදේශින් සංඝරත්නයට පූජාව කළා. හැබැයි ඒකේ ආනිසංස ඒ ආත්මෙම ඒ පුද්ගලයාට ලබන්න පුළුවන්කමක් ලැබුණා. කොහොමද? ඒ විලාවේදී ගෑන් මහත්මයා අර තමන් රහත්යයි කියලා හිතලා පන්සලක් තිබුණානේ. එහෙමයි. ඒ පන්සලේ හිටපු 500 නමක් උපවැදී වුණා.
එතකොට මේ ආත්මෙම යානිසංසය ලබන්න පුළුවන් කමක් ලැබුණේ ඇයි? බැරි වෙලාවකත් ඒ ගාරුකම්මක සිටුවරයා අර පෙර හිටපු සිටුවිල්ලෙම දානේ දිදි හිටියනම්. දැන් අද කාලෙත් එහෙම ඉන්නවනේ. තමන් සිල්වත්ය කියලා හිතාගෙන වඳිනවා, පුදනවා, පූජාවල් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට යම් දුසිල්වත් ක්‍රියාවක ඒ කෙනා නිරත වෙන්න පුළුවන්. සමහරවිට සිවුරු ඇරලා යන්න පුළුවන්. උපවිදි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? අර තමන් අර දැඩිව අල්ලාගෙන හිටපු මේ කෙනා අර වගේ දෙයක් කරයින් පස්සෙත් තමන්ගේ හිත කලකිරීමකට පත් වෙනවා. නමුත් දාරුකම්මික ගෘහපතිය කලකිරුණේ නැහැ. මොකද භාගතුනාංශක උපදේශ සංග්‍රහණයට දුන්නේ. ඒතොර අර 500 අරමුණු කරගෙන නෙමෙයි දුන්නේ. 500ට දුන්නා, ඒ පිරිසට දුන්නා. නමුත් දුන්නේ කාටද? සංග්‍රහණයට. ඒ නිසා ගයන් මහත්මයෙනි මේ කාරණාව අතිශයම වටිනවා. මොකද ගොඩාක් අය පින්ඩපාතයෙන් වලදෙන ස්වාමීන් වහන්සේලාට දෙන්න කැමති. සමහර වෙලාවට මේ පාංශු කුල සිවුරු අඳින ස්වාමීන් වහන්සේලාට දෙන්න කැමති. සමහරලාට මේ අසවල් පාට සිවුරු අඳින ස්වාමීන් වහන්සේලාට දෙන්න කැමති. සමහරලාට හිස මේ බූගාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට දෙන්න කැමති. දැන් මේ විදිහට සමහරලාට දෙවුර වසාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට දෙන්න කැමති. අර ඔවගේ වර්ග කරනවා. එහෙම වර්ග කරයින් පස්සේ වෙන්නේ ගෑන් මහත්මයා අර තමන් පූජා කරන දානීය අර මහත්ඵල මහානිසංසදායක තත්ත්වයට යන්න බැරි වෙනවා. ඒ නිසා මේ සාංගික දානය ගෑන් මහත්මයා දෙන්න ලැබෙන්නේම බුද්ධ ශාසනයකදී විතරයි. ඒ නිසා මම සිහිපත් කරන්නේ සාංගික දානය දෙද්දි ගෑන් මහත්මයා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන එකම දෙයයි, තමන්ට ඉතාමත්ම දුර්ලභ ලැබෙන මේ දානය දුර්ලභ ආකාරයෙන්ම දෙන්න පුළුවන් නිසා ඒ කාරණාව දැනගෙන විමසලා ඥාන සම්ප්‍රයුක්තව දෙනවා නම් මං හිතනවා වඩාත් ප්‍රතිඵලදායක ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්කමක් ලැබෙයි කියලා. අපේ හඳුන්නේ දැන් මේ දානයක් දෙන විට පෞද්ගලික දානයක් දෙනවද සාංගික දානයක් දෙනවද කියලා කල්පනා කරමින් කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ සමාජයේ භද්‍රලා ඉන්නත් පුළුවන්, සුභද්‍රලා ඉන්නත් පුළුවන්. ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ භද්‍රගේ තැනද ඉන්නේ, එහෙමත් නැත්නම් එතනින් එහාට ගිහිල්ලා සුභද්‍ර වගේ දානයේ ආනිසංස දැනගන්නට සහ වැඩිම වටිනාකමකින් යුතු දානයකට ඔබත් මුල පුරනවද කියලා කල්පනා කරන්නට පුළුවන් ලෝකේ කොහේ හිටියත්. අපි සූදානම් වෙන්නේ නැවතත් පුංචි විරාමය ගන්නද වේදල දහම් සාකච්ඡාවෙන්. විරාමයට පෙර අපි මතක් කරන්නම් දානය කියන්නේ කොයි අතින් බැලුවත් අපේ ජීවිතයට ඉතාමත්ම වටිනාකමක් එක් කරන දෙයක්. අපි ඔබට පිටරට හිටියත් පින් කරගන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ තමයි අපේ උතුම් සත්කාර වැඩසටහන සමගින් ඔබට සම සම්බන්ධ වන්නටත් අවස්ථාව තිබෙනවා. අපේ ගිණුම් අංකයේ නිරන්තරයෙන් ඔබට දකින්නට ලැබේවි වැඩසටහන අතරතුර තිරයේදී. ඉතින් මේ ගිණුම් අංකයට ඔබට පුළුවන් ආකාරයෙන් ආධාර උපකාර කරන්න. මොකද පහුගිය කාලේ විපතට පත්වෙච්ච ජනතාවට අපි නිරන්තරයෙන්ම උතුම් සත්කාර තුළින් උදව් උපකාර කරන්නට අපට හැකියාවක් ලැබුණා. ඒ සඳහා ඇත්තටම දැවැන්ත ශක්තියක් උනේ ඔබ ලබා දෙන්නා වූ ඒ ආධාර. ඒ නිසා උතුම් සත්කාර වෙනුවෙන් ඒ ගිණුමට ඔබට හැකි පමණින් පුංචි මුදලක් වුණත් කමක් නැහැ බැර කරන්නට පුළුවන් නම් එය විශාල පිරිසක් එකට එකතු වුණාම මහා විශාල මුදලක් බවට පත් වෙලා එයින් අපිට සෙත සලසන්නට පුළුවන් අපේම ආදරණීය ජනතාවට. එහෙමනම් පුංචි විරාමයක් අරගෙන නැවතත් වේදන්ත දහම් සාකච්ඡාවෙන් අපි හමු වෙමු. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නැවතත් අපි වේදල්ල දහම් සාකච්ඡාව සමගින් සම්බන්ධ වන්නේ. ජීවිතයේට ධර්මකාරණා දැනගෙන සිටීම කොයිතරම් වටිනවද? අපි කරන කියන දේවල් උනත් හරි හැටි කරන්නට ධර්මයේ දැනගෙන ඉන්නට ඕනේ. එහෙම නොවුනොත් අපි අතින් ඒ කරන දෙහි හරි හැටි කරන්නට අපට හැකියාවක් නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා තමයි වේදල්ල දහම් සාකච්ඡාවෙන් හැමදාමත් ඔබේ ජීවිතයට හරි මඟ කියා දෙන්නට අපිට අවස්ථාවක් ලැබී තිබෙන්නේ. අදත් මාතර හින්ද අපේ පොඩි හාමුදුරුව බොහොම හොඳින් දානීය පිළිබඳව ඒ මාතෘකාව පිළිබඳව විග්‍රහ කරමින් සියුම් තැන් පවා අපට කියා දෙනවා. ඉතින් ඒ වගේම අද වේදල දහම් සාකච්ඡාව වෙනුවෙන් පින්බර දායකත්වය ගැන කටයුතු කරන ඒ දායකත්ව දරන පින්නතුන් පිළිබඳවත් අපි මතක් කළ යුතුයි. පොළොන්නරුවේ පදිංචි ඒ වගේම දෝහා කටාර දේශයේ සේවය කරනු ලබන තිලකා ලියනගේ මහත්මිය තමයි අද වේදල දහම් සාකච්ඡාව වෙනුවෙන් දායකත්වය ගැන කටයුතු කරන්නේ. එතුමිය පිළිබඳවත් අපි මතක් කරමින්ම සටහනේ අවසන් භාගයට යන්නටයි සූදානම් වෙන්නේ. අපි හඳුන්නේ අපි කතා කරමින් සිටියේනේ දානය කියන මාතෘකාව පිළිබඳව. එහි පෞද්ගලික දානය සහ සාංගික දානය පිළිබඳව විරාමයට පෙර ඔබ වහන්සේ අපට හොඳින් පහදා දුන්නා. මම දැන් විමසන්නට කැමතියි අපි හඳුන්නේ අපි මේ දානය දුන්නම සාංගික දානයක් දුන්නම ඉන් පස්සේ අපි දැකලා තියෙන සමහර අය
මේ ගිහි අයත් මේක අනුභව කරනවා. මේක හොඳ දෙයක්ද? දහමට අනුව අපට එවන්නක් කළ හැකිද කියන ප්‍රශ්නේ අපේ හිතට එන්නට පුළුවන්. එහෙම අයට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද අපේ හඳුරන්නේ? ඔව් ගෑන් මහත්මයා හොඳ ප්‍රශ්නයක්. ওই প্রশ্ন তাও পড়ি কটসে কত উত্তর দিন সাংঘিক করান গিয়া ইম্পাস গুডাকলাওটা মিনিসুন্ট দেখ দান দিন গিয়াম জ্ঞান মহাত্মিয়া মি দান মাঠে তিনি বেটে সটান তুনা হাতর কটম সাকচ্ছা করান পুনঃ মাতৃকাও ঈদ মাদি বিশাল দিগো পুরুল মাতৃকাওয়াক নেই গুডাকলাওটা মি দান কপি পূজা করাদি মি দান মহেশাকে দান কর ගොඩක් කාලවලට මිනිස්සු දන් දෙද්දි ගෑන් මහත්මේ මහේෂාගේ දානයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ සමහර ලාවට අපි උදාහරණයක් ඇටට ගමු. ගෙදර දැන් දානයක් දෙන්න හදනවා. දානේ දෙන්න හදද්දි කවුරු හරි ඇවිල්ලා කියනවා මේ පිරිකර වලට මොනවද දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ යා කියන්න පුළුවන් මේ මම පිරිකර වලට අට පිරිකර 10ක් පූජා කරනවා. අට පිරිකර තමයි ස්වාමින්වහන්සේ දානමට දෙන්නේ හිටියේ. එතකොට ඒ පුද්ගලයා අට පිරිකර පූජාව කරද්දි අටපිරිකර පූජාව කරනකොට අර යාළුව ඇවිල්ලා කියනවා ආ කමක් නෑ එහෙනම් මට අටපිරිකර 10 දෙන්න මම බාර ගන්න මම ඒක පූජා කරන්න. ඒ වෙලාවට අර දන් දෙන කෙනාට හිතුනොත් අම්මෝ ලොකු බරකින් මම නිදහස් වුණා කියලා. එතකොටම දානේ අල්පේශාක්‍ය වෙනවා. මොකද යාට ලෝභ සිතුවිල්ලක් තිබිලා තියෙන්නේ. එතකොට දැන් බලන්න මිනිමිව හරි සියුම් තැන්. අපි හිතන්නේ නැති දේවල්. එතකොට දැන් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මේ දානෙට බලපන්න. දැන් මම අර පොඩි කාරණාවක් එකතු කරන එක ඔබතුමා ප්‍රශ්න අහපෙලා මට ඒක මතක් වුණේ. දැන් අපි හිතමු දානය සාංගික කරන භාජන වලට තියෙනවනේ. දැන් පොඩි පොඩි භාජන කිහිපයක් තියලා ඒක සුදුරෙද් දෙකකින් තියලා සුදුරෙද් දෙකකින් වහලා දානෙ පූජා කරනවා. දැන් එතකොට උතනදී ගොඩක් බලන්න ගයන් මහත්මයා දානියට සාංගික කරන්න තියෙන පොඩි භාජන ටිකක. ඒ හේතුව තමයි මේක ඉතුරු නොතින් මේක ස්වාමිනාසලට ඉතුරු ටික ඔක්කොම දෙන්න වෙනවා. ගෙදර ඉන්න අයට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒතර බලන්න එතනම තියෙන ගෑන් මහත්ම ලෝභ සිතුවිල්ල. එහෙමයි. මේ පුද්ගලයාගේ දානේ මහේෂාගේ දානේ බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒතර මේ ලෝභ සිතුවිල්ලකින් මේ දානේ පූජා කරාම ඒතර ඒක දි හේතුක කුසල විපාක කර්ම විපාකයක් හැටියට තමයි එයාගේ කර්ම විපාකෙ ගොඩ නැගෙන්නේ. එහෙමයි. ඒතර බලන්න මේක හරි සියුම් තැන් මේවා. ඉතින් මේව ගොඩක් කරලා හිතන්න ඕන දානය පූජ කරද්දි. ඒතර එතනදී කරන්න ඕනේ දැන් මේකේ කොහොමද කරන්න කියලා ප්‍රශ්නයකුත් එනවනේ. එහෙමයි. ගෑන් මහත්මේ මේක ඇත්තටම කරන්න ඕන සාංගික දානයක්. දැන් අද කාලේ ගොඩාක් අය කියන දේක් තමයි අනේ හාමුදුරනේ කොහොමද ඉතින් දානයක් අද කාලේ දෙන්නේ? හාමුදුරන්ට දෙනවට වඩා අමාරුනේ මේ ගිහියන්ට දෙන එක. දැන් එතකොට මේ ගොඩක් මිනිස්සු මේ සාංගික දානය දෙන්නේ හාමුදුරන්ට ගිහියන්ට. ඒ කියන්නේ මේ සම්පූර්ණම මේ ක්‍රියාවලියම පටලවගෙන ඉන්නේ. පටලවගෙන තියෙන්නේ. ඇත්තටම මේ ගිහියට නෙමෙයි දාන්නේ දෙන්නේ. දැන් ඇත්තටම සමහර ගිහියෙ ඉන්නවා කන්නම බලාගෙන ඉන්න අය. ඒ වගේ මේ පාපකාරී මිනිස්සුත් ඉන්නවා. දැන් අර පිනක් කරන තැන්වල එහෙම ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට සමහර ලාට අපි දැකලා තියෙනවා අද කල් ලංකාවේ නම් බහුල වශයෙන්ම තියෙන දෙයක් ගැන මහත්මයා. ඒ කියන්නේ දානීය සම්පූර්ණයෙන්ම දුසිරිත කරගන්නවා. දාන ඉවර වෙච්ච ගමම්ම ගැන මහත්මයා අරක්කු දෙනවා. ද්‍රව්‍ය මත්පැන් ආදී දෙනවා. එහෙම බලාගෙන ඉන්නවා පිරිසක්. එහෙම වෙන්නම ඉන්නවා ඒ අසත්පුරුෂ පාපකාරී පිරිසක් බලාගෙන ඉන්නවා අර පිරිසිදු දාණය අපිරිසිදු කරන්න බලාගෙන. ඒ කියන්නේ කිරි කලයකට කිරි දෝලා 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 අවසාන මොහොතේදී මේ කොම බින්දුවක් දැම්ම වගේ වැඩක්. වගේ වැඩක්. ගොම බින්දුවන්නේ ගොම පිටක් වටන වගේ වැඩක් වෙනවා මේ වගේ දෙයක් කරනකොට. දැන් ඔකේ දෙකේ තියෙන විශේෂයෙන්ම විනය පිටකේ අපුණ්‍ය දාන කියලා වෙනම පහක්. ඉගෙන අපුණ්‍ය දාන්නේ කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන් දුන්නම ලැබෙන පින්නේ. එහෙමයි. දැන් මේ අපුණ්‍ය දානවල තියෙන දෙයක් තමයි දැන් දෙනවා කියන්නේ දීමක්නේ. එහෙමයි. අපුණ්‍ය දාන්න තියෙන්නේ ඒක දුන්නම ලැබෙන පව්. එහෙම ධර්මයේ පහක් සිහිපත් කරලා තියෙනවා. ඒක එකක් තමයි ඔය මත්ද්‍රව්‍ය. මත් වෙන දේවල් දන් දීම පව් සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට දැන් සමහර අය අද ලංකාවෙත් මම දැකලා තියෙන මිනිස්සු කරනවා මේ කමක් නේ මනුස්සයගේ හිත සතුටින්නේ බොන්න දුන්නේ. එතකොට ඒක හිත සතුට වෙන බොන්න දුන්නට ඒ දින පුද්ගලට ලැබෙන්නේ මොනවද? පව්. අකුසල. අකුසල ටිකක් වැඩි ලැබෙන්නේ. දැන් මට මේ ළඟදී එක්තරා කෙනෙක් සිහිපත් කරා මේ ලංකාවෙම මේ එක්තරා තැනක බාර් එකක් දාලා ඒ මේ ඔය ත්‍රී රෝදරතයක වැඩ කරන රීදුරු මහත්මිය එතුමා සිහිපත් කරා මේ ආමුදුරුනි හරි අමාරුවෙන් කොයි බාර් එක දාගත්තේ.
හරි අමාරුවෙන් බාර් එකක් දාගෙන තියෙන්නේ බාර් එක දාගත්තේ මොකද බාර් එක දාන වෙලාවේ වටේම හිටපු සාමින්වහන්සේලා පෙස්සම් ගහලා තියෙන එකෝ බාර් එක මේ දාන්න එපා කියලා වහන්න කියලා බාර් එක දාන්න ඉඩ දෙන්න එපා කියලා ඊට වඩා විශාල පිරිසක් ඔක ඉල්ලුලා දැන් ඔකේ වෙන්නේ ප්‍රශ්නේ මොකද ගෑනු මහත්මයා ඊ බාර් එක දාන්න උදව් කරපු ඊ අස්සන ගැහුවන කවුරු හරි කෙනෙක් මිකට බාර් එකක් ඕන කියලා ඒක අනුමැතිය දුන්නු කෙනා ගිඳලම හැම කෙනාටම පොදුවේ මේ අකුසල් ටික බෙදිලා යනවා. දැන් අපිටම එතනින් කවුරු හරි කෙනෙක් එක මත් වීදුරක් බොනවනම් එක මත් මේ බෝතලයක් ගෙනියලා එතන අපිටම 10 දෙනෙක් බොනවනම් මේ 10 දෙනා පවු 10ක් නේ කරගන්නවනේ. අර පවු 10ෙම කොටස් අර අස්සම් කරපු ඒකනේ ඒක අනුමැතිය දුන්නු කෙනා ගිඳලා ඒකට ඒක ඉල්ලපු අස්සම් කරපු කෙනා ගිඳලා හැම කෙනාටම පොදුවේ අර පවු ටික බෙදලා යනවා. අපේ අඳුර මේ කෙනෙක් හිතන්න පුළුවන් මගේ රාජකාරිය තමයි මේක අනුමත කරන එක නොකරන එක. ඒක මම රාජකාරී කටයුත්තක් විදිහට කළා මිසක් මම ඒක ගැන පෞද්ගලික සිතුවිල්ලක් නැහැ. එහෙම හිතලා කෙනෙකුට බේරෙන්න පුළුවන්ද? ඇත්තටම ගෑන් මහත්මයා කර්මෙන් නම් බේරෙන්න බෑ. ඒක ඇත්තටම ගොඩක් ඔය අද කාලේ රාජ්‍ය නිලධාරීන් මගෙන් පෞද්ගලිකව අහලා තියෙන ප්‍රශ්නයක්. මස් කඩේකට අනුමැතියක් දුන්නොත් ඒ දුන්නු කෙනා ගිඳලාම මරණ මරණ සතෙක් සතෙක් ගානේ ප්‍රාණඝාත කුසල් ලැබෙනවා. ඒක දැන් ඔක ප්‍රාණඝාතය කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕන එකක් අපි වෙන දවසක. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් යම් කෙනෙක් ප්‍රාණඝාතයක් පිණිස වලක් කපනවා. ඒ කියන්නේ අපි තුන් සත්තු ගුලක් අටවන වලක් කපලා. ඒත් මේ මිනිස්සයා සත්තු දෙතුන් දෙනෙක් විතරක් මැරෙනකන් ගෙදලා ඕක අරගෙන මේ මිනිස්සරේ වෙන රැකියාවක් හම්බෙලා නගරෙට එනවා. අරගෝක අමතක වෙනවා. ගෑන් මහත්මයා අර වල ඒ මිනිස්සයා මැරිලා මැරිලත් ඒ වල තියෙන තාක්කල් ඒ පුද්ගලයාට අර වලට වැටෙන වැටෙන සතෙක් සතෙක් ගානේ පෞසිද්ධ වෙනවා. ඒ තරම් ප්‍රබලයි ඒ කර්මය. එතකොට අර බාර් එක අපිටම අවුරුදු 100ක් 200ක් 100ක් තිබුණා. එතකොට ඒ අවුරුදු 100 පුරාවට මතන යම් තාක් බොනවනම් ඒ බොන බොන සෑම කෙනාගේම ගානේ අකුසලක සිද්ධ වෙනවා. දැන් මම මේ දානේ ගැන ගත්තෙ මෙතනදී දානේ gedරට එන පිරිස ඇත්තටම දානේ සම්පූර්ණයෙන්ම අපිරිසුදු කරන ඉන්න පාපකාරී පෞකාර පිරිස. ඉතින් මේ පිරිස එතනට ආවයින් පස්සේ දාර දාණය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි. ඒ අපුන්නේ දාන ගණයට වැටෙන දාන. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාට තියෙන දේ මේව ගොඩක් වෙලාට බලන මේ පිරිසිදුව මේ දානයක් දෙන්න ගියාම ගෑන් මහත්මයද ලංකාවේ නම් මම දකිනවා මාසයක් තිස්සේ සූදානම් වෙන ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා. ඊළඟට ගෙවල් මේ වෙතින් තාලේප කළා, පිරිසුදු කළා, බඩු ගෙනල්ලා, නිවාඩු දාලා නෑයෝ ගෙන්වලා ටෙන් ගහලා පුදුම කැපකිරීමක් කරනවා. මේ මහා කැපකිරීමක් කරලා අර පොඩි පොඩි ලාමක සිතුවිල්ලක් නිසා ගෑන් මහත්මයා ඒ පුද්ගලයාක මුළු දානෙම පිරිසුදු කරගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙලාට තියෙනවා. දැන් අර අතනේ දැන් මම පැහැදිලි කරේ ගෑන් මහත්මයා මේ කිසිම වෙලාවක මේ ගිහි අයව දාන්න සම්බන්ධ කෙනෙක් සම්බන්ධ කරගන්න දානෙට එහෙමයි. එයාලට දෙන්න සම්බන්ධ කරගන්න එපා. දෙන්න අමතරව කියන්නේ ගිහියට දෙන එක පින් සිද්ධ වෙනවා. ඒක අර මේ දාන දෙන ක්‍රමවලදී පැහැදිලි කරලා තියෙනවා. ඥාති බලේ, පේත බලේ, අතිදේ බලේ එහෙම පැහැදිලි කරලා තියෙනවා. ඒ ගිහියට වෙනම දෙන්න. ඒක වෙනම තියාගන්න. ඒක සාංගික දාන්න සම්බන්ධ කරගන්න එපා. එතකොට දැන් ගිහි දැන් gedara දාන්නේ සූදානම් කරද්දී අපි කෙලින්ම හිතනවා නම් හාමුදුරන්ටත් දීලා මේ ගිහියටත් දෙන්න ඕනේ කියලා. එතකොට අර එයාගේ ගොඩාක් කරුණු මූලික වෙන්නේ ගිහියට. දැන් සමහරලාට අපි හිතමු දැන් හාමුදුරන් කියන්න පුළුවන් ඔය මේ හාමුදුරනේ අපි මේ මෝජු වගේ දේවල් හදන්න හදනවා. ඉතින් ස්වාමින්වහන්සේ කියන පුළුවන් ඔයගේ ගොඩක් දේවල් වලඳන්නේ නැහැ. ස්වාමින්වහන්සේලා වලඳන්නේ නැති දේවල් දෙනකොට වලඳන දේක් පූජා කරන්න. එතකොට ගොඩක් ගිහියයි කියන දේක් තමයි හාමුදුරනේ ඉතින් හාමුදුරුන් නොවැදුවට ගිහියයි කනවනේ. එතකොට මේ දාන්නේ ගොඩක් තේවල් අයිති කරලා තියෙන මොකටද ගිහි ඇයට. එතකොට අර ඒ සාංගික සිතුල ඒව වෙන්නේ ගන්න මත පවු නෙවෙයි සිද්ධ වෙන්නේ දානේ මහේ ශාක්‍ය දානයක් වෙන්නේ. ඒක එතන තියෙන ප්‍රබල ගැටලුව වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිමිය ගොඩක් කරලා හිතන්න දැන් අර දානේ සාංගික කරදි හිතන්න පුළුවන් නම් උයන ඔක්කොම සාංගික කරවන්න හරි වටිනවා. විශාල ආනිසංසයක් ලබන්න පුළුවන්. දැන් ඒක ප්‍රායෝගික ගැටලුවක් වෙනවා නම් ඒකට හොඳම ක්‍රමවේදයක් තියෙනවා ගෑන් මහත්මයා. මේක නුවණින් විමසලා බලලා තේරුම් අරගෙන කරන්න පුළුවන් දෙයක්. අපි හිතමු දානෙට දහනමක් වඩිනවා. ඒතර අපි දානෙ සකසනවා. සකසලා සියලුම දානේ භාජන ටික එතන සාංගික කරනවා. එහෙමයි. සාංගික කරද්දී මියා හිතන්න ඕන මගේ ගෙදරට යම් තා භික්ෂුන් වහන්සේලා වඩිනවා නම් ඒ සියලුම භික්ෂුන් වහන්සේලාට මම දානේ පූජ කරනවා. අපි තුමු දානේ වළඳලා ඉවරලා යම් තාක් ස්වාමීන් වහන්සේලා මෙතනින් ගෙනියනවා නම් දානේ.
ඒ ගෙනියන සියල්ලක්ම සාංගික වේවා කියලා. එහෙමයි. අන්න එහෙම හිතන්න ඕනේ. මට හැකි පමණින් මා සපයන සූදානම්. සූදානම්. එතකොට බැල්ලාග සාමිනාන්සලා තියෙන ඔක්කොම ගිනිච්චොත් ඒත් සතුට වෙන්න ඕන. ප්‍රශ්නයක් නැහැ. මොකද සාංගික කරන්නේ. එතකොට සාමිනාන්සලාට අර විදියට දානේ පූජා කරලා එහෙම කරන්න පුළුවන්. ඒතනදී අනිත් ගැටලුව තමයි දැන් ඉතුරු වෙන ප්‍රමාණය තියෙනවනේ. ඉතුරු වෙන ප්‍රමාණය ගෑන් මහත්මයා ගිහි අයට අයිති නැහැ. ඒක මොකද සාමිනාන්සලාට පූජා කළ ඉවරයි. අපි තුන් ඔක්කොම සාංගික කරාන. එතකොට එතනදී ඔක්කොම දැන් ස්වාමින්වහන්සේට අයිති. එතකොට ස්වාමින්වහන්සේට පූජා කරපු දෙයක් නිසා ස්වාමින්වහන්සේගෙන් ගිහින් අහනවා ස්වාමින්වහන්ස දැන් මේ දානෙට මොකද කරන්නේ? එතකොට ස්වාමින්වහන්සේලා කීප දෙනෙක් සාකච්ඡා වෙලා අහනවා මොකද එක ස්වාමින්වහන්සේට තීරණයක් ගන්න බැහැ. එහෙමයි. ස්වාමින්වහන්සේ කීප දෙනෙක් තීරණය කළා මොකද කරන්නේ කියලා ස්වාමින්වහන්සේගේ උපදෙස් මත කියනවා මේ ඉතුරු ටික ගිහි ඔබලා පරිහරණය කරන්න. එහෙම කරලා තිනවා දැන් ලංකාවුණ දැන් මේ ලංකාවම රජවරුන්ට පූජා කරලා තිනවා දැන් ඔය සද්ධාතිස්ස රජතුමා මගේ මතකයේ හැටියට දින 7ක් ලංකාව ස්වාමීන් වහන්සේ සංගරත්නයේ පූජා කරා එතකොට ලංකාවේ තියෙන සියලුම බදු මුදල් අයිති කාටද සංගරත්නයට සියල්ලක්ම අයිති සංගරත්නයට දින 7කට පස්සේදී ස්වාමීන් වහන්සේලා තීරණය කරලා රජතුමාට නැවත රට බාර දෙනවා ඒ වගේ කරලා තිනවා ගෑන් මහත්මයා ඒ අර්ථයෙන් අපිට ගන්න පුළුවන් තමන්ට ලැබුණු දෙය ගිහි යට නැවත පරිහරණය කරන්න ලබා දෙන්න පුළුවන් කියලා අර ඔබතුමා අහපු අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඇත්තටම සාංගික දේවල් අනුභව කරන එක දරුණුතම අකුසලයක් සිද්ධ වෙන දෙයක් අනුභව කරන්න පුළුවන් කොහොමද ස්වාමීන් වහන්සේගෙන් අවසරයක් ලැබුණොත් විතරයි අවසරයක් ලබාගෙන අර ආහාර ටික වලඳන අනුභව කරන්න පුළුවන් ඒ හැරෙන්න සාංගිකයයි කියලා හිතලා දෙයක් වැළඳුවොතින් ඒකේ අකුසල කර්මය විශාල දරුණු නිරේකට යන පුළුවන් අකුසල කර්මයක් බවට පරිවර්තනය වෙනවා අපේ හඳුන්නේ අපට තවත් මිනිත්තු 5ක පමණ කාල සීමාවක් තමයි අද වේදල දහම් සාකච්ඡා වෙරැඳි ඉන්නට අවකාශ තිබෙන්නේ අපේ හඳුරු මේ මතු කරපු කාරණාවත් එක ඒකෙම තව පුංචි කොටසක් අහුවත් හොඳයි කියලා හිතෙන අපේ හඳුන්නේ තමයි මේ අපි සාංගික දානයක් දෙනකොට අපේ ඥාති හිතමිතුරන් අපට උදව් උපකාර කරන්නට අපේ නිවසට පැමිණෙනවා මේ විදිහට බලපුවහම සංඝ සතු කළ දේ අප අනුභව කිරීම ගියන් විදිහට අපට සුදුසු නොවන දෙයක් ඒ ප්‍රායෝගික අවස්ථාවට අප මුහුණ දිය යුත්තේ කෙසේද අපේ හඳුන්නේ මේ ප්‍රශ්නෙත් අපේ ප්‍රේක්ෂකයන්ට නැගෙන්නට පුළුවන් ඔව් ගෑන් මහත්මිය ඒක තමයි අපි සිහිපත් කළේ දැන් එතනදී ඒ කෙනාට පුළුවන් ස්වාමින්වහන්සේකින් විමසන්න කොහොමද ස්වාමින්වහන්සේ මේ දානේ අපි මොකද කරන්න ඕන කියලා මේ ඉතුරු වෙච්ච දානේට මොකද අපි කරන්න ඕන අන්න එහෙම හිතලා අහනවා ස්වාමින්වහන්සේලාගෙන් මොකද ස්වාමින්වහන්සේලාට නැයිති මේකද ආයි ගිහි අයට අයිති නෑ එතකොට ස්වාමින්වහන්සේගෙන් විමසනවා මොකද්ද මේ දානට අපි කරන්න ඕනේ එතකොට ස්වාමින්වහන්සේලා කියනවා ආ දැන් ඔයගොල්ලෝ කන්න ඔයගොල්ලෝ කැමති දෙයක් කරන්න එතකොට දැන් ස්වාමින්වහන්සේ අනුබල දුන්නු විදිහට තමයි කරන්නේ බැල්ලාකත් කිව්වොතින් ආවිටක විසික් කළා දාන්න කියලා විසික් කරලා යුතුයි ස්වාමින්වහන්සේ කිව්වොත් කැමති දෙයක් කරන්න කියලා අන්නේ ඒක තමයි ගොඩාක් වෙලට ස්වාමින්වහන්සේලා කරන්න ඕන ඔයත් කැමති දෙයක් කරන්න එතකොට කැමති දෙයක් කරන්න ඕන කන්න බුලන් දෙන්න බුලන් විසික් කරන්න බුල ඕන දෙයක් කරන්න ඕන සතෙකුටුණා දෙන්න බුලන් සතෙකුටුණා දෙන්න බුලන් එතකොට දැන් ස්වාමිනාංශයේ කිව්ව විදිහට තමයි ඒක කරන්න ඕනේ ඊට පෙර අපි හඳුන්නේ මේ විකල්පයක් විදිහට අපිට ඒ එන අයටත් සංග්‍රහ කිරීම සඳහා වෙනම ආහාර පාන ටිකක් සූදානම් කළාට කමක් නැද්ද ඒක ඇත්තටම මෙහෙමයි සූදානම් කරනකොට උයන්න හොඳ නෑ මේ හාමුදුරන්ට ගිහියට ඔක්කොම කියලා වෙන වෙනම කියලා වෙන වෙනම කියලා කියන්නද උයන ඔක්කොම අපි හිතමු සංගරත්නෙට දෙන්නේ එහෙමයි එහෙමයි සාංගිකව දෙන්නේ හැබැයි අමතරව ඕනනම් වෙනම සූදානම් කරගෙන තියෙනවා ගිහි අයට දෙන්න. ඒක වෙනම දානයක්. හැබැයි මේ ඒක සංඝරත්නයට සාංගික දානයට නිකන්. ඒක ගොඩක් වෙලාට කරන්නේ එක ගලෙන් කුරුල්ලු දෙ තුන් දෙනෙක් මර ගන්නවා වගේ වැඩ. දැන් නම් සරලවම වෙන්නේ කේටරින් එකකට බාර දෙන එක. බාර දෙන එකනේ. ඒක ඇත්තටම ගොඩක් වෙලාට මේ මැදි ඒවා කේටරින් වලට බාර දීලා සම්මාදිට්ඨික වෙන විදිහට කරනවා නම් හොඳයි. මම අපි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම දවසක් සීපත් කළවක උතනදී මේ ගොඩක් වෙලාට එහෙම දුන්නෙන් පස්සේ ගෞරවයේ ගොඩක් වෙලාට අයින් වෙනවා. දානේ පූජාවල් කරද්දී ගෞරව සම්පන්න භාවය නැති වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වඩනවා තමන්ගේ දෑතී මේක සකසල පූජා කරන වඩාත් ප්‍රතිඵලදායකයි. එහෙම නැත්නම් දැන් අපි තුම රසවත්ව තමන්ට හදන්න බෑ. පිරිසිදුව තමන්ට හදන්න බෑ. අන්න ඒ වෙලාව වගේ වෙලාවකදී මේක උසස් දානයක් දෙනවා කියලා හිතර සිතුවිල්ල. කියන්නේ මට මේක උයන්න කම්මැලි කියලා සිතුවිල්ල නෙවෙයි. උසස් දානයක් දෙනවා කියලා සිතුවිල්ලෙන් එහෙම සකසල පූජා කරනකට කමක් නැහැ. හැබැයි එතනදී ගෞරව සම්පන්න භාවයෙන් දානීය පූජා කරන එක අනිවාර්යයෙන්ම වටිනවා.
අපි ඉදිරි දවසක මේ පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡා කරමු මේ කරුණු කාරණාවල් ගෞරවයෙන් කොහොමද දානය පූජා කරන්නේ කියලා. ඉතින් එතනදී අර ඒ ස්වාමීන් වහන්සේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ මට සිහිපත් කළා එක්තරා ස්ථානයක උන්වහන්සේ වැඩම කරපු තැනකදී කේටරින් සර්විස් එකකින් තමයි දානි කරලා තියෙන්නේ. ඊට පස්සේ එතනදී තරුණ මේ දරුවෝ දෙන්නෙක් ඉඳලා තියෙන්නේ මේ එක්කෙනෙක් සුදුපත් එක අතර ගත්තලු අනිත් එක්කෙනෙක් එකලුපත් එක අතර ගත්තලු දෙන්න කතා වුණලු මේ ඔයා ඔය පැත්තෙන් සුදුපත් එක ගහගෙන ඉන්නේ මම මේ පැත්තෙන් කැකලුපත් එක ගහගෙන ඉන්නම් කියලා බෙදාගෙන ඉන්නම් කියන එක තමයි කියලා තියෙන්නේ ඉතින් හරි ඒ වගේ ගොඩක් වෙලාවට අර එහෙම දේවල් කරද්දී යාළ මුදල් මතනේ පදනම් වෙලා තියෙන්නේ ඒකට අවශ්‍ය වෙන මේ දානයක් අපි ගෞරවයෙන් දෙන්න ඕනේ එහෙම දෙයක් නෙවෙයි වැඩිම ප්ලේට් ගන්න කියන එක ගන්න හොඳයි එහෙම එතකොට ඒක වෙලාවට දානිය උයලගත්තට කමක් නැහැ එතනදී චේතනා පිහිටුවා ගන්න තමන් රසවත් වූ යන්න බෑ පිරිසුදු වූ යන්න බෑ එහෙම කියලා. අන්න ඒ සිතුවිල්ලෙන් එහෙම දෙයක් කරාට කමක් නැහැ මොකද උසස් ප්‍රණීත දානයක් දෙන්න ඕන නිසා. ඉතින් දානේ ගෙනාවෙන් පස්සේ තමන් පූජා කරන එක වඩාත් ප්‍රතිඵලදායකයි. මොකද තමන්ට මේ දේ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට ඉතාමත්ම හොඳින් මේ කියන්නේ අපි ගෞරව සම්පන්න භාවයෙන් යුක්තව ඒ කාරණාවල් කරනවා නම් හොඳයි. ඒ නිසා අපි දානිය සම්බන්ධව ඇත්තටම විශාල පුළුල් මාතෘකාවක් නිසා අපිට ඒවා තවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි ඉදිරි කාල වේලාව ලැබෙන අවස්ථාවන්වලදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ මම හිතනවා මේ වේදල් වැඩසටහන තුළින් විශේෂයෙන්ම අපි ගෞරවයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා කරන්නට ඕන අවසරයි පින්වත් ගලුගමී ඥානදීප නායක මාහිම්පාණන් වහන්සේ. තුන්වහන්සේ තමයි මේ වැඩසටහන මං හිතන්නේ වසර කිහිපයක් පුරාවට විදේශගතව සිටින මේ ධර්ම පිපාසාවෙන් සිටින විශාල පිරිසකගේ දහම් ගැටළු දහම් ප්‍රශ්න විසඳන්න උන්වහන්සේ විශාල කැපකිරීමක් මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා උන්වහන්සේ මේ වැඩසටහන තුළින් විශාල පිරිසකගේ ගැටළු නිරාකරණය කරා. ඒක විශේෂයෙන් මේ වෙලාව සිහිපත් කරන. ඉතින් උන්වහන්සේ අපට සිහිපත් කළ මේ දිනවල උන්වහන්සේ පවතින කාර්ය බහුලත්වයේ මත මොකද අපි දන්න උන්වහන්සේ මේ ලංකාවේ ශාල සාංශනික සේවයක් කරන යතිවරයන් වහන්සේ නමක්. මේ දිනවල උන්වහන්සේ බක්කුල සෑය නිර්මාණය කිරීම වෙනුවෙන් ශාල කැපකිරීමක් කරන මොකද ඒක ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ බිහි වූ තවත් වටිනා ස්ථානයක් නෙවෙයි විශාල වටිනාම ස්ථානයක් හැට හඳුන්වන්න පුළුවන් මොකද රුවන්වැලි සෑය ආකෘතිය අරගෙන තමයි ඒක නිර්මාණය කරන්නේ. ඉතින් ඒකට විශාල සැලසුමක් කරන නිසා උන්වහන්සේ මේ දිනවල අධික කාර්ය බහුලත්වයෙන් පවතින නිසා අපට සිහිපත් කළා මොකද උන්වහන්සේ නුදුරු දිනයක විදේශගත වීමටත් බලාපොරොත්තු වෙන සිටිනවා ඇමරිකා ප්‍රදේශයේ එහෙම. ඒවා නිසා අපට සිහිපත් කළා මේ කාර්ය ටික දින කිහිපයකට සිදු කරගෙන යන්න කියලා. ඉතින් උන්වහන්සේටත් විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරමින් මේ කාරණාව සඳහා අද දවසේ දායකත්වයේ දරන පින්වතුන්ට මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කළ යුතුයි. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වෙලා සිටින එවැගේම දැනට දෝහා කටාර් දේශයේහි සේවය කරන තිලකාලියනගේ මහත්මිය තමයි අද දවසේ මේ වේදල්ල දහම් සාකච්ඡාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ. එතුමිය බලාපොරොත්තු වෙන පොළොන්නරුවේ පදිංචි GL සිරිසේන පියාණන් සහ WN යසෝහාමි මෑණියන් GL චාලිස් සප්පු සොහිරා සහ GL කීර්ති සේන කියන මෙන්න මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට එවැගේම GL සූර්යසේන GL නුවන් ඉරංග කියන මේ ඇත්තන්ටත් ඒ පින් අනුමෝදන් කරලා ඒ කාර්ය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම GL වීරසේන සහ GL ජිනසේන GL ධර්මදාස කියන මෙන්න මේ පින්වත් පිරිසට සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදයේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් පිරිසට අපි මේ වෙලාව විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට කැමති. ඉතින් දේශිකානන් වහන්සේ වෙන අපටත් එවැගේම සීල සුවර්ණේ ගිලන් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටමත් එවයි මිකලන් බු ටෙලිවිෂන් නාලිකාවෙහි අධ්‍යක්ෂකතුමන් ඇතුළු ආයතනයේ සේවය කරන සියලු සේවක මණ්ඩලයට රට දෑ වෙනුවෙන් දිවිපිදුරු රණවිරෝණ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරන්ට එතුමිය මේ ධර්ම දානමි පින්කමින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටමත් අද දවසේ අපි මිත්සිතින් යුක්තව සාදු සිතින් පුණ්‍යානුමෝදනා කරන්නට කැමැතියි. අපේ අඳුරනේ ඒ පුණ්‍යානුමෝදනාවත් එක්ක අප විශ්වාස කරනවා. අප නොදන්නා කරුණු බොහෝමයක් මේ දන්න දානය කියන කාරණාවත් එක්ක බැඳුණු නොදන්නා කරුණු බොහෝමයක් අද වේදල්ල දහම් සාකච්ඡාවෙන් ඔබ වහන්සේ අපට බොහොම හොඳින් සරලව කියා දුන්නා. ඒ නිසාම තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් තබා මේ ලෝකයේ ධර්ම පිපාසයෙන් විසින්නා වූ ඒ සදැහැති පින්වත් පිරිස් වෙතට ධර්ම දානය ලබා දෙන්නට දහම් දෙනුම ලබා
ලබා දෙන්නට ඔබ වහන්සේටම වේදල්ල දහම් සාකච්ඡාව වෙනුවෙන් ආරාධනා කරනු ලැබුවේ අතිපූජනීය ගල්ගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම අද වේදල්ල දහම් සාකච්ඡාවෙන් ඔබට දහම් කරුණු කියා දුන්නු මාතර මහින්ද අපේ පොඩි හාමුදුරුවන්ටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම විශ්වාස කරනවා කලම්බු ටෙලිවිෂන් නාලිකාවෙන් තමයි ඔබ වහන්සේව අපි බොහෝ දෙනෙක් හඳුනාගත්තේ දහම් නද වැඩසටහන ඔස්සේ ඉන්නනතුරුව අද ලංකාවේ ප්‍රසිද්ධ නාද්‍ය නාලිකා රසකම ඔබ වහන්සේගෙන් දහම් දේශනා අසන්නට අප භාග්‍යවන්ත වෙලා සිටිනවා ඒ අතරතුර කලම්බු ටෙලිවිෂන් නාලිකාවෙන් අපි වේදල්ල දහම් සාකච්ඡාවෙනුත් නිරන්තරයෙන්ම ඔබ වහන්සේගෙන් දහම් කරුණු විමසන්නට ඉදිරියේදී සූදානම් ඒ නිසා ඔබ වහන්සේට ඒ වෙනුවෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම ඔබ වහන්සේට තවදුරටත් මේ වගේ දහම් දෙසන්නට ලෝකයේ සියලු සතුන් සසර කතරින් එතෙරවන්නට ඒ අයට මඟ කියා දෙන්නට ශක්තිය ධෛර්ය නිරන්තරයෙන්ම ලැබේවා එහෙමනම් අද වේදල්ල දහම් සාකච්ඡාවෙන් අපට සමුගන්නට අවසරයි හමුවෙමු ලබන සඳුදත් රාත්‍රියේ 9:30ට මේ වෙලාවටම වේදල්ල දහම් සාකච්ඡාවෙන් සජීවීව එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි